ආයුබෝවන් සුබ දසනක් වාසනාවන් දවසක් ප්‍රාර්ථනා කරමින් අපි අද හත්වෙනි පැය ආරම්භ කරන්නේ. අපි අද හත්වෙනි පැයේදී මේ දිනවල වඩාත්ම කතා බහ ලක්ුණු සංවේදී මාතෘකාවක් අරමු කරගනිමින් ඒ ඔස්සේ දිවෙන කාරණා ගණනාවක් සාකච්ඡා කරන්නට බොහොම ගෞරවයෙන් හත්වෙනි පැයට ආරාධනා කළා. දීවර සහ ජල සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමන් කම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මේගමෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංගදයාතුමන් ගරු සරත් කුමාර ගුණරත්න ඇතුමන් ආයුබෝවන් සුබ දසනක් කැමැතුන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා හත්වෙනි පැයට. බොහොම කාර්යබහුල වටපිටාවක් තුළ අපේ ආරාධන ඔබතුමන් අද පිළිගත්තේ පළමු අපේ ගෞරව ඔබතුමන්ට ඉටපොත කරන්න කැමති. හැමතුමනි පසුගියදා ඇති වුණු අයහපත් ප්‍රචණ්ඩ කාලගුණ තත්ත්වය හා සමග දීවර ජනතාවට සිදු වුණු හානිය පිළිබඳ මාධ්‍ය වාර්තා පළ වුණා. මේ හානිය මේ සිද්ධ වෙච්ච ප්‍රචණ්ඩ තත්ත්වයේ බලපෑම අමාත්‍යංශයක් විදිහට ඔබතුමන්ලා කොහොමද වාර්තා කර තිබෙන්නේ? එහා සම්බන්ධ ඔබතුමන්ලගේ දැනුවත් වීම මම කැමති ආරම්භයේදී විමසන්නට. මේක දැනගත්ත මොහොතේ ඉඳලම මමත් අපේ ගරු ඇමතුමාගේ උපදෙස් පරිදි අපේ සියලුම නිලධාරීන් අපිට අවශ්‍ය සෑම දෙයක් තුළම අපි පැහැදිලිව මේ වෙනකොට මැදහත් වෙලා අවශ්‍ය සහනයන් ලබා දෙන්න අවශ්‍ය ගුවන් හමුදා, නාවික හමුදා, පොලිස් සහ යුද හමුදා ඒ සියල්ලංගෙම ආරක්ෂක ලේකම්තුමා, කතිකරු ජනාධිපතිතුමා මිසුල දෙනම සහභාගී කරගෙන අවශ්‍ය හැම දෙයක්ම කරන්න මේ වෙනකොට අපි කටයුතු කළා. ඊට අමතරව මේ ස්ථානවලට අපි ගිහිල්ලා අපේ මේ ප්‍රදේශයේ දේශපාලන නායකයන්, අපේ දීවර නිලධාරීන්ව, පොලිසිය මේ සියලු දෙනාම සම්බන්ධ කරගෙන අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම මේ වෙනකොට අපි කිරීමට අවශ්‍ය සැලසුම් කරලා තියෙනවා. විතරක් නෙමෙයි අපි සෑහෙන කටයුත්තක් මේ වෙනකොට කරලා තියෙනවා. එතනදී දීවර ප්‍රජාව අපිට සහයෝගය දුන්නා. ඒ වගේම සමහර තැන්වල කඩාකප්පල්කාරී ක්‍රියාපව අපි දැක්ක. මේක මුල් කරගෙන විපක්ෂයේ රාජ්‍ය නෝන සංවිධාන සාමත් සමහර මේ මාධ්‍ය මගින් අපි අපිව කොටවන්න, එහෙම නැත්නම් මේ ප්‍රශ්න ඇති කරන්න මේ විදිය කරනවා. නමුත් මේක මේ සුළඟත් එක්ක මුහුදත් එක්ක මේ කෙරෙන වැඩපිළිවෙළවල් පුරන රජයකටවත් එහෙම නැත්නම් වෙනත් බලධාරියෙක් නෑ මේව නතර කරන්න. අර අපේ ජේසුස් වහන්සේ කාලේ අර මෝසෙස් ලයිකාලේ අර මුහුද දෙබැ කිරුවා වගේ එහෙම කරන්න පුළුවන් ශක්තියක් අපි කාටවත් නෑ. නමුත් මෙතනදී වෙච්ච ප්‍රශ්නේ මොනවද, මේ ප්‍රශ්නේ ඇති වුණේ මොනව නිසාද, ඉදිරියේදී අපි කළ යුත්තේ මොකද්ද කියන කන්න ඒ වගේ සියලුම කාරණා මේකෙන් අපි ඉගෙනගෙන මේනකොට සැලසුම් සහගත වැඩපිළිවෙළක් හදන්නත් අපි කටයුතු කරලා තියෙනවා. එමතු මේ සිද්ධ වෙච්ච හානිය හා සම්බන්ධව දීවරයන්ට සිද්ධ වෙච්ච ජීවිත හානිය ගැන අපි දැක්කා. බෝට්ටු යාත්‍රාවල සිද්ධ වෙච්ච හානිය ගැන විවිධ මාධ්‍ය වාර්තා පළ වෙනවා. මේ සංකල්පය කළ විවිධ පරස්පරතා තියෙනවා. අමාත්‍යංශක විදිහට ඔබතුමන්ල සතුද නිල වාර්තා කොයි විදිහද? නැත් දැනට මට අද උදේ වෙනකොට ලැබිලා තියෙන වාර්තා අනුව දැනට මරණම සිදු වෙලා තියෙනවා 45ක්. ඒ කියන්නේ කළුතර දිස්ත්‍රික්කයේ 10ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ 25ක්, කොළඹ 9ක්, මීගමු 1ක්. ඊට අමතරව දැනට තව අතුරුදහන් සංඛ්‍යාවක් අපි ගාව තියෙනවා. එතකොට 16ක්, ඒ 16න් කොළඹ 1ක්, ගාල්ලේ 10ක්, කළුතර 4ක්, මීගමුවේ 1ක්. ඉතින් මේ වගේ 16ක් වෙනවා තියෙනවා. එතකොට විතර අපේ යාත්‍රා 48ක් මේනකොට අතුරුදහන් වෙලා තියෙනවා. රෝහල් ගත වෙලා තියෙනවා 22ක් පමණ. එතකොට ඩැමේජස්, ඒ කියන්නේ අලාභහානි වෙච්චා මේ වෙනකොට අපිට 24ක් වාර්තා කරනවා. නමුත් මේවා අපි මේ වෙනකොට සංගණනය කරගෙන යනවා. කොච්චර දැල්ලාම් පන්න මේවා කියලා මම පෞද්ගලිකවත් කියලා නිලධාරියෙක් සමීක්ෂණය කළා. ඉතින් අපිට දැල්ලාම් පන්නයි බෝට්ටුයි ඒවා පසකට තියලා අපි මෙතනදී මිනිස් ජීවිත විනාශ වෙච්ච අය කොයි ආකාරයටද ඒ සහෝදර ජනතාවට, ඒ පවුල් වලට බාර දෙන්නේ? රෝහල් වලට අවශ්‍ය කරන ශක්තිය දීලා රෝහල් කාර්ය මණ්ඩල රෑ 30 දැන් ඉරිදා දවසක් වෙලා එදා පැහැදිලිවම සියලුම අපේ ආරක්ෂක නිලධාරීන්, නාවික, ගුවන්, අපේ දීවර නිලධාරීන්, පොලිසියවල්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, රෝහල්, මේ සියලු දෙනාම මහ පුදුම සහයෝගයක් දුන්නා. මිනිස්කම කියන එක මම දැක්ක සමහර තැන්වල. දැන් අපේ සමහර දීවර සහෝදරෝ දැන් බේරුවල මම දැක්ක අර දයානන්ද සහෝදරයා පැහැදිලිව මේ මම එදා කෑමට ඉඳගත්තේ බේරුවල 4 ගානට විතර දවල්. කෑම පිඟානට අත තියපු ඒ සහෝදරයා අර තමුන්ගේ සහෝදරයෙකුගේ මලසිරුරක් පාවෙනවා කියලා ආරංචි වෙලා කෑම පිඟාන තියලා දුවගෙන ගියා. ඉතින් මෙතනදී මම දැක්ක සමහරුන්ගේ තියෙන මනුෂ්‍යත්වය. නමුත් සමහරු අපේ සමහර දේශපාලනඥයන් මම කනගාටු වෙනවා සමහරලාට මේ මනාප ගැනීමේ තරඟයක් බවට පත් කරන සමහරු උත්සාහ කරනවා. නමුත් මේකේ මනුෂ්‍යත්වයේ පිනයි මම හුඟක් තැන්වල දැක්කා. දැන් බලපිටිය අපේ සචින් නාස්කර් මන්ත්‍රීතුමා, අපේ රත්තරන් රෝහිත මන්ත්‍රීතුමා, අපේ නියෝජ්‍ය කතානායකතුමා මේ වගේ අපිත් එක්ක සාකච්ඡා කරලා කොයි ආකාරයට විසඳන්නේ? අතිගරු ජනාධිපතිතුමා වරින් වර, වැසිල් රාජපක්ෂතුමා වරින් වර, රාජිත අපේ ගරු ඇමතිතුමා විදේශගත වෙලා අර එතුමා දීවර සංවිධානයේ සභාපති හැටියට ලොකු සමුළුවකට සම්බන්ධ වෙනවා. මට වරින් වර කතා කළා, සරත් දැන් මොකද කරන්නේ, දැන් මොකද කරන්නේ? මගේ නිලධාරීන්, ලේකම්තුමා, දිසානායකතුමා, හෙටි ආරච්චිතුමා, අපේ ෆේමස්, අපි මහ ජාලයක් හැම වෙලේම මහ සම්බන්ධ කරන රෑ දබල් බලන්නේ නැතුව වෙහෙසි වුණ කණ්ඩායමක් හිටියා. ඉතින් මෙතනදී මේ වෙනකොට අපිට ඒ කඩාකප්පල්කාරී ප්‍රශ්න මේවා සේරම පැත්තකරේදී අපි දීවර ප්‍රජාවත් එක්ක ගිහිල්ලා අපි අනිත් එක මෙතනදී අපි හඳුනාගත්තා කොහොමද අපි තව ඉස්සරහට යන්න ඕන, මොනවද අපෙන් වෙච්ච අඩුපාඩු, නැත්නම් වෙන කෙනෙකුගෙන් වෙච්ච අඩුපාඩු, මේවා නැවත නොවන තත්ත්වෙට අපි නොයෙකුත් දේවල් අපි හඳුනාගත්තා. ඉතින් ඒකයි මම කිව්වේ ඉදිරියේදී
මේ සියලුම අඩුපාඩු තරගෙන මේ දීවර ප්‍රජාව නංවල මේ දීවරෙන් ආරක්ෂා කරගෙන මේ දීවර ප්‍රජාවගේ ඉදිරි ආර්ථිකත්වයේ ගොඩනගන්න අවශ්‍ය කරන සැලසුම් මදලා විශේෂම රක්ෂණ ක්‍රම මීට වඩා තදින් හඳුන්වලා දීලා අපි විශාල සැලසුම් සාගත වැඩපිළිවෙලක් ඉදිරියේ කරන්න බලාපොරොත්තු වෙනවා. අදෝනේ මේ දීවර ජනතාව තුළ ඇතුළු යම් නොසන්සුන්තාවයක තත්ත්වය පිළිබඳ මාධ්‍ය වාර්තා පළවුණා. විශේෂයෙන් අපි දැක්කා දෙහිවල ආශ්‍රිත ප්‍රදේශයේ දීවර ජනතාව දුම්රිය මාර්ගයට ඇවිල්ලා උද්ඝෝෂණයක් කරා ප්‍රචණ්ඩ යම් ආකාරයක හැසිරීමක් දැක්ක ඔවුන්ගේ ඉල්ලීම් කීපයක් තිබුණා. තමන්ගේ සහෝදර ජනතාව මෝදින්න අසරණ ජනතාව බේරගන්න සහ ආශ්‍රිත ඉල්ලීම් කීපයක් අපි දැක්කා. මේ හා සම්බන්ධ සිදු කරන මැදිහත් වීම පිළිබඳ මම කියන්නේ සමස්තයක් විදිහට මේ කාලගුණ තත්ත්වය තුළදී මෝදේ අතරමං වෙලා ඒ මොහොතේ පීඩාවට පත්වු ජනතාව බේරගන්න සිද්ධ කරන මැදිහත් වීම කොයි විදිහද? يعني දෙහිවල අර කඩමත්ත ප්‍රදේශයේ එතන අර ගල් බැම්මත් එක්ක කුඩා දෝරයක් අපි එකට කියන කුඩා මේ ඉඩකඩකින් තමයි මේ සියලුම බෝට්ටු ඇවිල්ලා මේ යන්නේ. එතකොට එහා පැත්තේ දෙහිවලට එහා සමහරලාට බෝට්ටුත් ඇවිල්ලා මෙතනින් තමයි ගොඩට එන්නේ. ඉතින් මෙතන මහත් තදබදයක් වෙලා අර ගලත් එක්ක මේ බෝට්ටු ගොඩට ගන්න බැරි මහා අරගලයක යෙදුණා. එතනදී දිවුරෝ කෑ ගහලා මං හිතනවා අවුරුදු ගානකට පස්සේ මං හිතනවා දුම්රියක් නැතර කරු ඉතිහාසගත වෙන වැඩපිළිවෙලක් විදිහට වැඩපිළිවෙලක්. නමුත් එතෙන්ට අවශ්‍ය කරන්නේ නගරාධිපතිතුමා ගිහිල්ලා ඊට අමතරව අපේ ජයන්ත අපේ නාවික හමුදාවේ බ්‍රිගේඩියර් තුමාලා ගිහිල්ලා ඒ අයට පැහැදිලි කළා මේකේ තත්ත්වය මේකයි කියලා. අනිත් එක චොපර් ඒ අවස්ථාවේ ගුවන් යානයක් චොපර් යානයක් පවා බස්සන්න බැරි තත්ත්වයකට සුළඟ මේ රළත් එක්ක නාවික හමුදාවේවා ගුවන් වේවා මේ සුළඟයි මුහුදත් එක්ක මේ සේරම අපි මිනිස්සුයෝ. ඉතින් සමහරු නාවික හමුදාවට දොස් කියනවා, සමහරු ගුවන් හමුදාවට දොස් කියනවා, අපිට දොස් කියනවා. ඉතින් මේක සාමාන්‍ය දෙයක් සිද්ධියක් වෙච්චාම නම් අපිව තේරුම් අරගෙන ඉතා සංසුන්ව කටයුතු කළා. ආරක්ෂක ලේකම්තුමා වහම එතනට නාවික හමුදාවත් ඇරලා එතුමා පොරොන්දුවක් දුන්නා මේකට අවශ්‍ය කඩිනම් කරන්න. දැන් ඊයේ වෙනකොට එතුමා අපේ දිවර අමාත්‍යංශයේ නාරායතනේ වරාය නීතිගත සංස්ථා විරක්ෂණේ අනිල් මහත්මයලා අපේ නාවික හමුදාවේ ජයන්ත මහතා ප්‍රමුඛව ආරක්ෂක ලේකම්තුමා මූලිකත්වයෙන් ඊයේ දීවරින්වත් ගෙනල්ලා මම මේ ප්‍රදේශයේ සියල්ලම සාකච්ඡා කළ අපේ අමාත්‍යංශයට දැනුම් දුන්නා. මේනකොට එතන බිකන් ලාම්පු හයි කරලා අවශ්‍ය කරන ආරක්ෂිත වැඩපිළිවෙළක් කරන්න දැනටම ක්‍රියාත්මක වුණ ආරක්ෂක ලේකම්තුමාගේ ප්‍රදේශ පරිදි. ඉතින් මේ වගේ අපි අඩුපාඩු දැකපුතන් වලේ අඩුපාඩු සපුරාලන්න අවශ්‍ය කරන ජැටි සේරම මෞදරවරය මම එතනදී ගිහිල්ලා වේ ජැටි අඩුපාඩු දැක්කා. ඉතින් මම මේ අඩුපාඩු ගණනකුත් දැක්කා. නමුත් මෙතනදී මම හැමදාමත් මුල් තැන දෙන්නේ මේ අපේ දීවර සහෝදරයෙ නැති වී ගිය දීවර සහෝදරයන්ට අවශ්‍ය කරන ශක්තිය දීලා. දැන් අපේ අමාත්‍යංශයේ අපේ මුතුමා මේනකොට තීරණය කළා අධිකර ජනාධිපතිතුමාගේ නිර්දේශය ලබාගෙන රුපියල් ලක්ෂය බැගින් අපි වෙනම මේ දෙන සහනාධාර වලට අමතර වෙනම මුදල් ප්‍රදානයක් දෙන්න. දැනට ඊට අමතරව දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම සේවකවරු, අපේ දිවර නිලධාරීන්ගේ අවශ්‍ය සේරම වියලි සලාක වේවා, අනිකුත් තේ රුපියල් 15000 මේක වේවා, අනිත් එක පෞද්ගලික තමුන්ගේ ධනය වියදම් කරලා මම දැක්කා. දැන් සචින් වාස්ගර මන්ත්‍රීතුමා සියලුම තැන් වලට ගිහලා තමුන්ගේ පෞද්ගලික ධනය මම දැක්ක කටයුතු කරනවා. ඉතින් මෙතනදී මේ සහෝදරත්වය දැක්ක. නමුත් මේකෙම මරණයකට සල්ලි වලින්වත් මේකෙන්වත් වන්දි ගෙවන්න බෑ රකිත. නිසා මේ වගේ දේවල් නොවෙන්න මේවා උනේ කාරණා ඇයි කියලා අපි හොයලා මේ වගේ දේවල් නොවෙන්න වැඩ පිළිවෙලක් කරලා දීවරින්ගෙත් ආරක්ෂිත වැඩ පිළිවෙලක් අපි කළ යුතුයි කියන මේ මතේ මම ඉන්නවා. එතුමනි මේ හා සම්බන්ධව යම් වාර්තා පළ වුණා, නිසිපර දැනුවත් කිරීමක් සිදු වුණාද යන්න සම්බන්ධ යම් විවාදයක් යම් තර්ක කිහිපයක් පාර්ශ්ව ගණනාවකින් මතුවෙනවා. අධිකර ජනාධිපතිවන් මේ හා සම්බන්ධ වැදගත් වීමක් සිදු කරමින් මේ හා සම්බන්ධ පුත් කළ කමිටුවක් පවත් කර බව මාධ්‍යවල වාර්තා පළ වුණා. ඇත්තමනේ එතුමනි මොකද්ද මේ හා සම්බන්ධ ඇතුළු සත්‍ය තත්වය? දැන් මෙතන මේ වෙනකොට දීවර සහෝදරත්වයේ යම් යම් හඬ නගනවා, මෙතන ඒගොල්ලන්ට දැනුම් දීම පිළිබඳව හඬ නගනවා, යම් යම් මාධ්‍ය මේ පිළිබඳව එක එක ඇඟිල්ල දික් කරනවා, යම් යම් සමහරු අපිට ඇඟිල්ල දික් කරනවා, සමහරු කාලගුණයට ඇඟිල්ල දික් කරනවා. ඉතින් නොයෙකුත් මත මේ වෙලාවේ අපි දකිනවා. ඉතින් සමහර මාධ්‍ය උත්සාහ කරනවා මේක ගැටුමක් බවට පත් කරන්න. විපක්ෂ නායකතුමා, තිස්සත්ත නායක, ඒ වගේ පුද්ගලෝ මේ මහ ලොකුට මේ රජයේ පෙරලන මේකට මහා චෝදනා. ඉතින් මේවා මේ වචනවලට සටන් පාටවලට සීමා විය යුතු දෙයක් නෙමෙයි. අර සමහර රාජ්‍ය නෝන සංවිධාන මහ කැත විදියට කතා යුතු වෙනවා. සමහර මාධ්‍යත්වය වලට සහයෝගය දෙන්න. ඉතින් ඒ නිසා මෙතනදී අපි බැලිය යුත්තේ ඇයි මේක සිදු වුණේ කොහොමද කියලා. දැන් අපේ පැත්තට ඇඟිල්ල දික් කරලා වැඩක් නැහැ. අපි කවදාවත් දීවර අමාත්‍යංශය කියන්නේ මාධ්‍ය ප්‍රකාශකෙක් නෙමෙයි. ඉතින් මාධ්‍යවල හැටියට සියලුම මාධ්‍ය දන්නවා මේ වගේ අවස්ථාවක අනතුරු හැඟවීම කියන එකයි ප්‍රකාශනකුත් කිරීමයි කියන එකේ ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා මම ඉතාම ස්තුතිවන්ත වෙනවා යතිකරු ජනාධිපතිවට පෞද්ගලිකව කතා කළ සරත්. මම මේකට ත්‍රී පුද්ගල කමිටුවක්පත් කරලා ඒ අවශ්‍ය කරන සියලුම දේවල් කරනවා කියලා එතුමාට පෞද්ගලිකව කතා කළා. ඊට අමතරව මාධ්‍යවලින් ප්‍රකාශ කළා. එතුමාගේ මම ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසා මේකේ මේ අපිද මේකද කියන වැරදක් නැහැ. අපි දීවර අමාත්‍යංශයක් හැටියට අපේ යුතුකම අපි හැමෙලෙම කරලා තියෙනවා. අපේ තියෙනවා මෙහෙයුම් මධ්‍යස්ථාන 10ක්. ඊට අමතරව සාකා තියෙනවා තවත් 11ක්, ඔක්කොම 21ක් තියෙනවා. මේවා සේරම අපි ක්‍රියාත්මක වෙන්නේ දීවරේන්ට අවශ්‍ය කරන මුහුදේදී කරදරයක් වුණොත් ඒ පණිවිඩ කරන්නේ. එතකොට මේ කුඩා බෝට්ටු අද බලන්න මේ 99%ක්ම මේ මුහුදට ගිහිල්ලා තියෙන කුඩා යාත්‍රා. බහුදින යාත්‍රා නෙමෙයි. එතකොට මේ අනිත් එක මේ සුළඟ
මේක මේ දැන් අපේ සමහර දීවරයෝ හදවතට පොඩ්ඩක් තට්ටු කරුවොත් අපේ මේ අධිකාලේ බාණ්ඩ අපේ මාදල උදාහරණයක් දෙන මාදලක් ගන්න දැන් මාදලක් වට කරනකොට සමහරලාට මාදල වට කරපුවම දියාත සමහරලාට දියකඩ මේ පැත්තට තිබිලා සමහරලාට පැය භාගයක් ඇතුළත මාදල මෙහා පැත්තට ගිහලා අර ඒ පැත්තෙන් වට කරපු මාදල මෙහා පැත්තට ගහගෙන එනවා මොකද මුහුද කියන්නේ මේ පාරක් පාගේ නෙමෙයි මහා වෙනස් වෙන සුළු දෙයක් අනිත් එක මේ ජූනි මාසයේ අරිත පැහැදිලිවම අපේ දීවරයෝ දන්නවා මේ වාරකන් සමයේ කුණාටු සහගත මාසයක් ජූනි මාසයේ දැන් අපි කතෝලික ප්‍රදේශයක් හැටියට මීගමෝ ප්‍රදේශේ අපි මේකට කියන්නේ මේ දවස් වලට කියන්නේ සන්තන්තෝණි කුණාටු වෙනවා කියලා. අපේ සන්තන්තෝණි මුනිතුමාගේ මංගල්‍යයේ මේ ජූනි මාසයේ හැමතරම 13 වෙනිදා නියමිත දිනේ හැටියට තවත් ස්ථානවල වෙනත් වෙනත් ආකාරයට දකිනවා. ඉතින් මේකට ඒ විදිහට නමක් දාලා තියෙන්නේ මේ ජූනි මාසයේ මේ වාරකම් කාලේ මේ කුණාටුව පැහැදිලිවම දෛවරව දන්න දෙයක්. අනිත් එක මේ හුළඟ මේ අපේ පැරණි දීවරයෝ මේ හුළඟ දන්නවා දැන් හුළඟ හමනකොට දැන් මේ ඉන්නේ කුණාටුවක් කියලා. ඉතින් ඒ වගේ දේකුත් අපේ දීවරයෝ දන්නා දැන් බලන්න හුඟා ප්‍රදේශවල දීවරයෝ මුදට ගියේ නැහැ. මම දකින මේ මාළු මිලේ අධික වීම නිසා අපේ දීවරයෝ ආර්ථිකත්වයේ උඩ මේ තීරණය ගන්න ඇති. නමුත් මෙතනදී මේ කුඩා බෝට්ටු වලට සංඥා ලබා දීමේ වැඩපිළිවෙලක් අපි ගාවවත් නැහැ. ඒ අය සාමාන්‍යයෙන් පාවිච්චි කරන රේඩියෝ එක. එතකොට රේඩියෝ එකට ප්‍රකාශනිකුත් කිරීමේ අයිතියක්වත් මාධ්‍ය වල ප්‍රකාශ කිරීමේ අයිතියක්වත් අපිට නැහැ. අපි අර අපේ මධ්‍යස්ථාන මගින් අර දුර ඉන්න දීවරයින්ට විශේෂම බහුදින යාත්‍රාවලට ඒ වැඩපිළිවෙලක් තියෙනවා අපේ රේඩියෝ සංඥා ලබා දෙන්න. ඊට අමතරව දැන් අපේ ඇමතිතුමා මේ වෙනකොට පැහැදිලිවම මුළු ජාත්‍යන්තර සහය ඇතුව විශාල නවතාක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න මාළු බිම් හොයාගන්න ඒ වගේ මේ වගේ ඉක්මනින් සංඥා ලබා දෙන්න ඒවා අනාගතයේදී අපි කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මෙතනදී මේ ප්‍රකාශනිකුත් කිරීමට සම්පූර්ණම මාධ්‍ය ආයතන හරහා අනතුරු හැඟවීම් වැඩපිළිවෙලක් කළා නම් මම ස්තුතිවන්ත වෙනවා. දැන් මේ අවස්ථාවේ සියලුම මාධ්‍යයන් ඔබේ ITN ආයතනේ රූපවාහිනී ආයතනේ පෞද්ගලික ආයතන මට සමහර වෙලාවට 80%ක් විතර පුදුම සහයෝගයක් ලබා දුන්නා. වරින් වර දීවරින්ට අවශ්‍ය පණිවිඩනිකුත් කරලා මම හිතනවා මට සමහරලාට මට කතා කරලා ඇති වුණා සමහර. මම යන ගමනේ සමහරලාට බේරුවල දක්වා යන ගමනේ වාහනේදී කතා ඒ තරම්ම මේ පණිවිඩනිකුත් කළා. මරණ සංඛ්‍යාව මෙලලා තියෙන විස්තර. ඉතින් ඒ සහයෝගය දීපු විශාල ආයතන ගැන නවත් වුණා. ඉතින් මේ ආයතන දන්නවා අනතුරු හැඟීමක් කියන්නේ මොකද්ද? ප්‍රකාශනයන්නිකුත් කිරීමක් මොකද? අනිත් එක අපි කවදාවත් දැකලා නැහැ. මාධ්‍යකෙත් දැකලා තියෙනවා අපි දිවර අමාත්‍යංශයේ මම හරි අපේ අමුතුමා හරි ප්‍රකාශනයකුත් කරනවා කාලගුණය පිළිබඳව. ඉතින් ඒ නිසා මම මේ ගැන තර්ක කරන්නේ ඉදිරි කාලය තුළ මේවා හරි ගස්සන්න. තාක්ෂණ මේක නැත්තම් ඉදිරි වැඩපිළිවෙළ තාක්ෂණික වෙන්න. දැන් ඊට අමතරව දැන් අපේ නාරායතනේ විශාල වැඩපිළිවෙළක් මේ වෙනකොට අපි කරලා දැනටත් අපි ගාව අන්තර්ගත වෙලා තියෙන වැඩපිළිවෙළක් මේවා තාක්ෂණික වැඩපිළිවෙළක් මේ වගේ දේවල් හඳුනා ගන්න. ඉතින් මේක අපි ඉදිරියේදී අපේ අමුතුමත් මමත් අපි නිලධාරින් අපි තීරණයක් ගන්නවා අපිටත් යම්කිසි නීතිමය අවසරයක් අරගෙන මේ අලුත් සංඥා පද්ධතියක් අපිත් ලබාගෙන අපිටත් මේ අවස්ථාවක් උදා කරගන්න මේ වගේ අවස්ථාවක මුහුණ දෙන්න කාලගුණ දෙපාර්තමේන්තුවේ අයිති එමාය අතනත් තමුගේ තාක්ෂණික මොනවාද ලෝකේ ඉතාම දියුණු තාක්ෂණයක් තියෙන්නේ. අනිත් එක එහෙම නැත්තම් අපි ඒකන කනගාටු වෙන්න ඕනේ. නිසා ඒ තාක්ෂණයේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒවා හදාගෙන ඉදිරියේදී අපි විවේචනයේ පැත්තකට තියලා අපි මේ සැලසුම් සහගතව මේ මනුස්ස ජීවිතයක් ආරක්ෂා කරන මේ ජීවිතයට මම නැවතත් කියන්නේ මේක මුදලින් ගෙවන්න බෑ. නිසා ඉදිරියේදී මෙවැනි දේවල් නොවෙන්න අපි පැහැදිලි වැඩපිළිවෙලක් කළ යුතුයි කියලා අතිගරු ජනාධිපතිතුමත් එක්ක අපි සැලසුමක් කරන්න ඉදිරියේදී කටයුතු කරමු. එමෙතුමා කියන්නේ දැන් මේ අපි දකින පළවෙනි සිදුවීම නෙමෙයි අපි දකිනවා සමහර අවස්ථාවලදී මෙවැනි තොරතුරු ලබා දීමේ ප්‍රබාධයන් එහා සම්බන්ධ අඩුපාඩු නිසා සිද්ධ වෙච්ච දේවල් අපි දැක්කා. මේ අවසන් සිදුවීම බවට පත් කරගන්න අමාත්‍යංශක ඉදිරිපතුමල්ලා සූදානම් කියලා අපිට මේ කියන්නේ. පැහැදිලිව මේ වෙනකොට මම ඊයේත් අපේ සියලුම නිලධාරීනික මම එමෙතුමාට දුරකථනයෙන් කතා කළා. එමෙතුමා දැන් අද ලංකාවට පැමිණේවි. එතුමා අර සාක් දිවිවර සංවිධානයේ සභාපති හැටියට මේ වෙනකොට විශාල මෙහෙවරකේ දෙන්නේ අපේ රටට අවශ්‍ය ලොකු ශක්තියක් ලබා දෙන්න. ඒ සියලු දෙනාම අපි එකතු වෙලා පැහැදිලි වැඩපිළිවෙලක් අතිගරු ජනාධිපතිතුමාගේ සහය ඇතුව මෙවැනි දේවල් මේට නොවෙන්න ඉතමතර දිවරේව ආරක්ෂා කරගන්න. දැන් උදාහරණයක් වශයෙන් රක්ත බලන්න දැන් මම උදේ එනකොට ගුවන් විදුලි නාලිකාවකින් අහගෙන හිටියා දිවරේක් ප්‍රකාශ කරනවා මේ කබා ඇඳගෙන අපිට බෑ දිවර රැකියාව කරන්න. බණ්ඩ මේ වගේ ප්‍රකාශ මම හිතනවා මේ පළකිරීමත් මම හිතනවා මම කනකට දගේ. මොකද ආරක්ෂිත කබායක් කියන්නේ අපි මේක දෙන්නේ මේ නීතියෙන් ගිහිල්ලා නඩුවක් දාන්න නෙමෙයි. දැන් මේ වෙනකොට අපි ආරක්ෂිත කබායත් රක්ෂණයත් නීතිගත කරන්න වැඩපිළිවෙලක් සූදානම් කරගෙන යනවා. ඉතින් ඒකට හේතුව දැන් බාණ්ඩ මොටෝබයිසිකල් එකක් හෙල්මට් එකක් නැතුව ගියොත් පොලිසිය අල්ලනවා. වාහනයක බෙල්ට් එක දාන්න නැතුව ඉස්සරහ ගියොත් ඒ කරන්නේ මේ අල්ලලා නඩු දාන්නේ මේ දඩුවමක් දෙන්නේ වීමක් නෙමෙයි. මේ ජීවිතයක් ආරක්ෂා කර ගැනීමක්. එතන දීවරයා කියන්නේ මේ මම ඒ ප්‍රශ්න මම ඒ සිද්ධිය ඔබතුමන් අහන. ඒ කියන්නේ කබායක් ඇඳගෙන මූදර බහින්න බෑ කියලා චෝදනාව එල්ල කරන්නේ. නෑ අපි ජීවිත ආරක්ෂක කබායක් බලාගෙන අපි කියන්නේ එයාට මේ දැලක් අල්ලද්දී කබාය ඇඳගෙන දැල අල්ලන්න බෑ.
එමකද දැල පැටලෙනවා කබාය. අනිත් එක කබාය ඇඳගෙන මෙයාට මූදට බහැලා තමුන්ගේ එන්ජිම වරදක් කරන්න බෑ. මේ කබායක් දීලා තියෙන්නේ දැන් මේ සුළඟේ වේගයේ මේ මේ ඇඟට දැනෙනකොට සම්පූර්ණයම මේ කබාය ඇඳගෙන මේකට සූදානම් වෙන්න කියලා. ඉතින් මේකෙදි මේ දීපරයා ඒ වගේ ප්‍රකාශනිකුත් කිරීම තුළ ඉතින් මම කනගාටු වෙනවා. ඒ නිසා ආරක්ෂිත කබායක් අපි රැගෙන ආ යුතුයි. ආරක්ෂිත කබායක් රැගෙන ආ ගිහිල්ලා ඒ ආරක්ෂිත කබාය අවශ්‍ය වෙලාවට මෙයා කරගත්තා නම් එයා පාවෙනවා. දැන් ආරක්ෂිත කබාද පිටචාය පැය 24ක් පාවෙලා එයා ගොඩට ගත්තා ජීවිතහානියකින් තොරව. ඊට අමතරව රක්ෂණ බණ්ඩ අපි රුපියල් 750ක රක්ෂණයක් ලබා දෙනවා රාජිත. රාජිත රුපියල් 750ට රුපියල් ලක්ෂක මේකක් ලබා දෙනවා. රුපියල් 750ට අවුරුද්දකට මාසයකට නෙමෙයි. එතකොට රුපියල් 1500කට ලක්ෂ 3ක රක්ෂණ මුදලක් අපි ලබා දෙනවා. අනිත් එක ඒකෙන් අනිකුත් කටයුතු වල පවුලේ අනිත් කටයුතු වලත් ඒක අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මේක දැන් බලන්න දැන් වාහනයක් රක්ෂණයක් නැතුව පාරට දාන්න බෑනේ. ඉතින් ඒ නිසා අපි මේක නීතිගත කරලා රක්ෂණය කළ යුතුයි කියලා. මොකද මේක මේ දැන් සමහරලාට අපේ දීවරව මං හිත දැන් ඉතාලම සමහරලාට අපේ මිගමේ දීවරව අඳින ඇඳුම් දැක්කොත් එහෙම අපි ඉතින් මම කියන්නේ මේ වෙනස වෙන්න ඕනේ. මාළුකාරය කියන වචන වෙනස් වෙලාද දීවර සහෝදරත්වෙන් අපි කතා කරලා මේ සහෝදරියොත් අපේ ලාංකික හොඳ අපේ රටට ආදායම් ආර්ථිකය කියන ශක්තියක් කියලා ඒකයි අපි පුළුවන් තරම් උත්සාහයක දෙන්නේ. ඉතින් මේ අය සමහරලාට දවසකට අපේ අවන්හලකට ගිහිල්ලා රුපියල් 1500ක් 2000 3000ක් දවසට වියදම් කරන අපේ දීවර හොඳ කනබොන කට්ටියනේ. විශේෂයෙන්ම මගේ මේකමේ දීවර හොඳට කනබොන කට්ටිය. ඉතින් අපි ඒකට සන්තෝෂ වෙනවා. හොඳ නුන් ඇඳලා මංගල්‍යකට මේ රත්තරන් පළඳනා දැක්කහම ලස්සන මේ කාන්තාව ඇඳගෙන. ඉතින් මේ මේ මේකෙදි මේ රුපියල් 1500ක් රුපියල් 750ක් කියන එක බොහොම සුළු දෙයක්. නමුත් මේකට යොමු කිරීම ඒ නිසා අපි වෙනම සැලසුම් සහගත වැඩපිළිවෙළක් දැනුත් මේවා ගැසට් කරලා තියෙනවා. නමුත් මේක නීතිගත කරලා බලපත්‍රයක් දෙනකොට ඒ බලපත්‍රය ගන්න සෑම දීවර යාත්‍රාවකටම අපි රක්ෂණයක් තිබිය යුතුයි කියන නීතිය අපි මේ ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න යනවා. ඉතාලම තදින් මේක ගැසට් කරලා තියෙනවා. ඉතින් මේවා කරනකොට ඉදිරියේදී මේ සියලු දෙනාටම අවබෝධාත්මක වැඩපිළිවෙළක් කරાવી ඊට අමතරව පිහිනන්න දන්නේ නැතියට පුහුණු වීම දීලා කොහොමද මේ වගේ වෙලාවක මුහුණ දෙන්නේ මේ වගේ විශාල වැඩපිළිවෙළක් අපි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. මුදුනි බොහෝ විට අපේ රටේ සියලුම ප්‍රදේශවල වගේ දීවර මුදට යන්නේ දීවර වරායන් පදනම් කර කියලා. දීවර වරායන් වලදී අමාත්‍යංශයක් විදිහට අමාත්‍යංශ දෙපාර්තමේන්තුවල සම්බන්ධීකරණයක් දායකත්වයක් අපි හැම අවස්ථාවකම දකිනවා. දීවරයන්ට යා සම්බන්ධ ඉදිරියේදී යම් කාලගුණ දැනුම් දීමක් දැන් අමුතුවර අපිට කියනවා බහුදෙන දීවර යාත්‍රා වගේ නෙමෙයි මේ දවසකට යන යාත්‍රාවල තාක්ෂණික සංවේදන පහසුකම් වල ප්‍රශ්නයක් තියෙනවායි කියලා. දීවර වරායන් ආශ්‍රිතව මේ හා සම්බන්ධ දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් අපි දැනට තියෙනවා. දෙහා සම්බන්ධ යම් අඩුපාඩුවක් තිබෙනවා නම් මේ සම්බන්ධ ඉදිරියේදී ඔබතුමනේ වැදගත් වෙන සූදානම්. මේ පැහැදිලිව මේ වෙනකොටම අපේ තියෙනවා මෙහෙයුම් මධ්‍යස්ථාන 21ක්. ඒකෙන් 10ක් තියෙනවා දිස්ත්‍රික්ක මීගමුව කළුතර බේරුවල අංගල්ල මාතර මේ වගේ හැමතැනකම ප්‍රධාන. ඒක රෑ දවල් 30ම පැහැදිලිවම ඒගොල්ලෝ නිදි මරාගෙන ඒ වෙනම කණ්ඩායමක් හැටියට අපි ඉන්නවා. ඉතින් මේ වලින් මේ සම්පූර්ණම අපිට පණිවිඩු හුමාරු දැන් උදාහරණයක් විදිහට දැන් බහුදින යාත්‍රාවක් මුහුදේ අතරමං වුණා. එතකොට ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙල ඊට අමතරව දැන් අපි වෙනමම අමාත්‍යංශයේ හරහා නාවික ගුවන් මේ සියල්ලම එක අපි වෙනම මෙහෙයුම් කණ්ඩායමක් හැටියට හදලා තියෙනවා. පණිවිඩයක් දුන්නොත් මේ සියල්ලම ක්‍රියාත්මක වෙන්න පුළුවන් පිළිවෙලට. ඉතින් මෙතනදී ඒ වලින් ඒවා ක්‍රියාත්මක වෙනවා. මං කිව්වේ අපේ ගරු ඇමතුමා දැන් අර නව තාක්ෂණික උපකරණ ගෙනාවාම අපිට දැන් මම මේ ටිකේ චීනයට ගියා, ඉන්දුනීසියාවට ගියා, මේ වගේ රටවල් ගන්නවට ගියා. දැන් ඒ ප්‍රදේශවල මම දැක්කා චීනේ ගිය වෙලාවේ දැන් සති දෙකකට ඉස්සෙල්ලා අර ටෝලර් වගේ යාත්‍රා ගණනාවක් තිබුණා 200ක් 300ක් අතර එකට ගහලා මේ අමුතු විදිහේ මේ කුමගහ වාදියට ලයිට් ලස්සනට හයි කරලා මං ඒ අපේ ඒ මාත්‍යක අපේ නිලධාරින් එහා මොකද්ද කියලා පස්සේ ගියා. මේ අමුතුමා මේක දැල්ලන් අල්ලන්න පමණක් යන යාත්‍රා. මේක මෙහිඳලා ආජෙන්ටිනාවට යනවා. ආජෙන්ටිනාවේ තමයි දැල්ලෝ ඉන්නේ. එතකොට ආජෙන්ටිනාවේ දැල්ලෝ ඉන්න තැන යනකොට මේගොල්ලෝ සම්පූර්ණම තාක්ෂණ උපකරණමකින් දැනගෙන යන්නේ. ඉතින් එතකොට ඒගොල්ලෝ ගිහිල්ලා සම්පූර්ණම දන්නවා මෙන්න මෙතන මේ දැල්ලෝ ඉන්නවා කියලා. ඒ වගේ දැන් අපේ ලංකාව හරහාගෙත දැන් අපි හොයාගෙන තියෙනවා. දැන් උදාහරණයක් විදිහට සමහරලාට දැන් මේ සාවාලයා සාවාලයව ඉස්සර අපේ මාදල්වල අහුවෙච්චාම අර ශරීරම ලේ කපන බල්ල වගේන සාවාලය කියන්නේ. එතකොට මේක ඉතාම අඩු මිලකට දෙන්නේ. අද සාවාලයට විශාල මිලක් ඇවිල්ලා තියෙනවා. මම ඒ චීන එක කර්මාන්තශාලාවක දැක්ක ඒක සම්පූර්ණම සාවාලය. නමුත් මං හැම මෙච්චර දැන් අපි සාවාලය ඉන්න එමුතුමා අපි තැන් හොයාගෙන තියෙනවා. ඒ එක එක රටවල්වල ඒ තැන් වලට අපි ගිහිල්ලා අපි ඒ මසුන් මේ විදිහට අල්ලගෙන එනවා. ඉතින් ඒ වගේ අලුත් ක්‍රම අපි මේ වෙනකොට අපේ දීවරින්ට හඳුන්වා දෙන්න යනවා. හාල් මැස්ස කොහෙද ඉන්නේ, කෙලවල්ල කොහෙද ඉන්නේ. දැන් කෙලවල්ල සමහර වෙලාවට අපේ කාලයක් තියෙනවා මේ මුහුදහරා අපේ ඉන්දියන් සාගරය හරහා වෙනත් රටකට යනවා. ඉතින් අපි ගව අර තාක්ෂණයේ තිබුණා නම් මේ කෙලවල්ල යන වෙලාවට මෙන්න මේ කෙලවල්ල රෑනක් යනවායි කියලා අපිට අපේ අර බහුදින යාත්‍රාවක් එතනට යොමු කරලා අපිට කෙලවල්ල රාශිය අල්ලගෙන. ඒකට සාවාලය කොයි ආකාරයටද මුහුදහරා යන්නේ
මේ වගේ අපි දැන් මේ මාළු සම්පත වැඩි කරලා දීවරයට අවශ්‍ය කරන සංඥා ලබා දීලා දීවරයට අවශ්‍ය කරන ආර්ථික ශක්තිය ලබා දෙන්න. ඊට අමතරව දැන් අර මව් යානා ක්‍රමයට අපි ඉන්ධන අඩු කරගන්නේ. ඒක මොකද දැන් එක සමහරලාට යාත්‍රාවක් ගිහිල්ලා ඒ යාත්‍රාව මසුන් අස්වැන්න ලබාගෙන ගොඩට ඇවිල්ලා ඊළඟට යනවට වඩා අස්වැන්න එකතන ඉඳගෙන තුන්වරක් විතර ලබලා මව් යාත්‍රාවකට ඒක ලබා දීලා අයිස්සේකෙන් ලබාගෙන කෑම ලබාගෙන මේ වගේ අලුත් සැලසුම් වැඩපිළිවෙලක් අපි කරගෙන යනවා. ඊට අමතරව මහා අපේ කබ්ලාල් මැතිතුමා මහ බැංකුවේ අපි බැංකුත් එක්ක සාකච්ඡා කරලා මේ බැංකු පොරොන්දු වුණ අපේ මැතිතුමාටත් අපටත් ඒ සියලුම අවශ්‍ය කරන ඉදිරි කාලය තුළ දීවර කියන වචනයට අර දීවර සහන බැංකු ක්‍රමයේ 9%-10% වෙන බැංකු පොලියට සියලුම දීවර අවශ්‍යතාවයට දෙන්න ඉදිරියේදී අපි මුහුදට කලපුවට වැවට ගංගාවලට පමණක් සීමා වෙන්නේ නැතුව ගොඩබිම් ආශ්‍රිතව ඔය මම දැන් චීනෙ ගිය වෙලාවේ මම ඉන්දුනීසියාවට ගියා අපි වියට්නාම් කණ්ඩායම ළඟද ගෙනවා මාළු සම්පත වැඩි කරලා අපේ රට මත්ස්‍ය අතින් ආර්ථික අතින් විශාල වෙනසක් කරන්න අපි මේනකොට වැඩපිළිවෙලක් කරගෙන යනවා. ඇමතුමනි මුහුදේ අතරමං වෙන බහුදෙන දීවර යාත්‍රා හා සම්බන්ධ හැමදාම කරන චෝදනාවක් තමයි යාත්‍රාවක් අතරමං වුණාම ආයතනයක් ගොඩබිමින්දල එහා සම්බන්ධ මැදිහත් වීමක් කරන්න ඕනේ. අහල පහල යාත්‍රාවක් තිබුණත් හොයාගන්න හැකියාවක් නැහැ, දැනුවත් වෙන්න හැකියාවක් නැහැ. අර ඉන්න තැන හරියට හොයාගන්න අමාරු. මේ වගේ ප්‍රශ්න සමහරලට අපි දකිනවා මාධ්‍යවල වාර්තා පළ වෙනවා. අලුත් තාක්ෂණය භාවිතා කරලා මේට විසඳුමක් ඔබතුමාලා හොයාගෙන තියෙනවද? පැහැදිලි. මේක තමයි මම මෙතන කලිනුත් කිව්වේ දගරු ඇමතුමාගේ මේ අලුත් වැඩපිළිවෙල වුණ මේ නව තාක්ෂණික උපකරණ හයි කරපුවම ඕනෑම තැනක ඕනෑම තැනක මහා පරිමාණයෙන් අපිට යම්කිසි අනතුරක් වෙනවා නම් ඒ අනතුර කොයි ආකාරයටද වෙලා තියෙන්නේ, කොහෙද ඉන්නේ, ඒ ඒකකයේ කොහෙද කියලා ඒ නාවික සතපුම් ගන්න මේ සියල්ලම දැනගන්න පුළුවන් වැඩපිළිවෙලක් කරනවා. අර මාළු බිම්සෝ වෙනවා වගේම ඊට අමතරව මේ වෙනකොට අපි නාවික හමුදාවත් එක්ක සාකච්ඡා කරගෙන ගිහිල්ලා තියෙනවා. දැන් නාවික හමුදාවේ සමහර වෙලාවට අර මේක ට්‍රෝලින් ඇදගෙන මේ වැඩපිළිවෙලා. ඉතින් මේ වලට පව අපි මේ වෙනකොට සැලසුම් හදලා තියෙනවා. ඒ යාත්‍රාවක මොකද සමහර යාත්‍රා එක යාත්‍රාවක් ගොඩට ගේන්න විශාල වියදම් සම්භාරයක් දරන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ වගේ දැන් උදාහරණයක් දැන්න මීගමී ඒකාබද්ධ දීවර සංවිධානය වගේ සංවිධාන වලට අපි වෙනම ශක්තියක් දීලා ඒගොල්ලන්ට ඒ වෙනම යාත්‍රාවක් ලැබලා දීලා ඒ වගේ කටයුත්තකදී කරන්න. මේ වෙනකොට අපි කුඩා බෝට්ටු ලැබලා දීලා තියෙනවා මීගමෝට, කල්පිටිය, බත්තලංගුණ්ඩුවට යම්කිසි අවස්ථාවක් වුණොත් ඒ සමිතියෙන් ගිහිල්ලා ඒක ලබා දෙන්න අපි වෙනම බෝට්ටු ලබා දීලා තියෙනවා. ඉතින් ඒ වගේ අපි ඒ වගේ වැඩපිළිවෙලකුත් ඉදිරියේදී කරලා මේ වෙනකොට ඉතාම සැලසුම් සහගත වැඩපිළිවෙලක් අපි කරගෙන යනවා. දීවරින්ගේ අවශ්‍යතා ඉදිරියේදී ඉතාම පැහැදිලිව සැලසුම් සහගතව කරන්න. එමතුමනි මොහොදු සීමා උල්ලංඝනය කිරීම හා සම්බන්ධ ප්‍රශ්නකෝත් කාලාන්තරයෙන් සිටින විටම අපි ගණන් සාකච්ඡා කරන්න සූදානම්. ඊට පෙර කෙටි විරාමයක් ලබා ගන්නවා. දීවර සහ ජල සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමන් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මේගමෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ගරු සරත් කුමාර ගුණරත්න මෙතුමන් අද හත්වෙනි පැයේ අපේ සජීව හතර පැය සමගින් දීවර සහ ජල සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමන් සරත් කුමාර ගුණරත්න මෙතුමන් අද හතර පැයට සම්බන්ධ වෙසිට නැමතුමනි අපි නව තාක්ෂණ භාවිතය හා සම්බන්ධ අවතුමන් අපට පැහැදිලි කරමින් හිටියේ. දීවරයන් හා නැගෙන චෝදනාවක් තමයි මුහුදු සීමාවන් උල්ලංඝනය කරමින් මස සම්පත නෙලා ගන්න දර උත්සාහන සම්බන්ධව දීවරයන්ගේ පැත්තෙන් ඊට හම්බෙන පිළිතුර තමයි අපිට මුහුදේ ඉන්නතට හරියටම හොයාගන්න බෑ, එහෙම නැත්නම් මායින් නිර්ණය කරන්න බෑ කියන තත්වය තාක්ෂණය තුළ මෙහා සම්බන්ධ සිදුමක් ඔබතුමන්ලා යෝජනා කරමින් තිබෙනවා. පැහැදිලිව මේ වෙනකොට අපේ ගරු අමාත්‍යතුමා මේ වෙනකොට මේක අනුමත කරගෙනත් ඉවරයි. මම හිතනවා ඉතා ඉක්මනින් මේ තාක්ෂණික වැඩපිළිවෙල සංඥා වැඩපිළිවෙලට අමතරව අර ඔබ කිව්ව ආකාරයට මුහුදේ මත්ස්‍ය සම්පත කොහෙද ඉන්නේ කියන එක හොයාගන්න දැන් හුදාගුවක් විදිහට අපේ විශේෂම බහුදෙන යාත්‍රා අර අන්දමන්ද දූපත්තර සමහරවිට දවස් 30ක් 40ක් දවස් 45ක් පමණ මුහුදේ රැඳිලා ඉනවා. යන්නම දවස් 20 ගාණක් යනවා. ඉතින් මෙතනදී මේගොල්ලෝ අර සමහර තැන්වල තහනම් ප්‍රදේශවල කෙලවල්ලා බලය ඉන්නවා කියන්නේ මේ මේ රෑම් පිටින් පේනවා කියලා මුහුද පා වෙනවා කියලා. ඉතින් මේක දැකපුවම අර අර අපි කියන අර අපේ ආගමඩේට දුරු පරීක්ෂාවක් කියලා. ඉතින් මේක පරීක්ෂාවක් වගේ දැකපුවම ඉතින් මේ අයට හිතනවා මේ දැල දාන්න. ඉතින් මේක දාපුවම පැහැදිලිවම අර ඇවිල්ලා වෙරළා ආරක්ෂක කට්ටිය මේගොල්ලන් අත්අඩංගුවට ගන්නවා. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් වෙලා අනිත් එක මේක ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට වෙලා අපිව බ්ලැක් ලිස්ට් කරන්න උත්සාහ කළා. ඉතින් මම ඒ අතින් අපේ ගරු ඇමතුමාට අපේ නිලධාරීන්ට විශාල ස්තුතියක් පිරිනමනවා. අපේ සියලු දෙනාම එකතු වෙලා ගරු ඇමතුමා මේ ස්ථානවලට ගිහිල්ලා පාවෝ සංවිධානයට ගිහිල්ලා මේ ජාත්‍යන්තර සංවිධානවලට ගිහිල්ලා පැහැදිලිව තර්ක කරලා එතුමා අපේ ওই බ්ලැක් ලිස්ට් කියන මේක සම්පූර්ණයෙන්ම අයින් කරලා මේනකොට ජාත්‍යන්තරයට පැහැදිලි කරලා මේ මේ විදිහේ ක්‍රමවේදයක් වලින් නීතිමය තත්ත්වවල ඇති කරගෙන තියෙනවා අපිට යන්න අවශ්‍ය කරන මාර්ග හදලා. ඉතින් ඉදිරියේදී මේ නව තාක්ෂණයේ අපේ දීවරින්ට හඳුන්ලා දෙනකොට මං කිව්වාගේ හාල් මැස්ස කොහෙද ඉන්නේ, කුඩා බෝට්ටු වලට, ඊට අමතරව බහුදින යාත්‍රාවලට තෝරා කොතනද ඉන්නේ, මෝරු කොතනද ඉන්නේ, කෙලවල්ලා කොතනද ඉන්නේ, බලයක් කොතනද ඉන්නේ කියලා දැනුම් දීපුවම මම හිතනවා ඉතාම ලේසියෙන් මෙච්චර දුර යන්නත් අවශ්‍යතාවයක් වෙන එක නැහැ. ඊට අමතරව අර මම කියන විදිහ
විදිහට දැන් අර බහුදින යාත්‍රා 15ක් විතර දැන් අපි අවසර දුන්න අර තොඩුවාවේ කණ්ඩායමක් මම හිතනවා දැන් ඒක පටන් ගත්තා. ඒ තමුන්ගේ සහෝදර 15ක් විතර එක්කව වෙලා ඒ අයට අපි ණය ආධාර දෙනවා අර විදිහේ දැන් මව් යානාවක් මෙහි ඉඳලා හදාගන්න. දැන් ඊට ඒ මව් යානාවක් තුළට අර 15 එකතු වෙච්චාම එතකොට අර નિયમિત අනිත්ක එතනදී අර දැන් උදාහරණයක් විදිහට ටූනර කෙලවල්ලව ඊටාම තැලෙන්නේ නැතුව එවිලෙම අල්ලපු කෙලවල්ලට එතකොට විතාල මිලක් අද දැම චීනයේ එක සමාගමක් මට කිව්වා ඉතාල ඒගොල්ලෝ ඉතාම ඉහළ මිලක් දෙන්න මට පුදුම හිතුණා කර්මාන්සාලාවට ගිහලා ඒක දැක්කහම ඒ කර්මාන්සාලාවේ තියෙන වෙන අපේ ලංකාවේ තියෙන වෙනස ඉතින් ඒගොල්ලෝ මිල දී ගන්න ලෑස්ති දැන් චීනයේ ඉඳලා අපේ මෙහෙට එනවා ගරු ඇමතුමාගේ මූලිකත්වයෙන් මම ගිහලා සාකච්ඡා කරලා විශාල යාත්‍රා ගණනාවක් මෙහෙට එනවා ජාත්‍යන්තර මුහුදේ රැකියාව කරලා අපේ ලංකාවට ගෙනල්ලා මෙහෙ පැකින් කරලා දැන් දික්කෝවිට අපේ වරාය අද ආසියාවේ ලොකුම වරාය බවට පත් වෙලානේ තියෙන්නේ. දැන් මෙතනට නැව් විශාල ගණනක් නැංගුරම් ගත කරන්න පුළුවන්. එතකොට මේකට අපිට විශාල මුදලක් හම්බ වෙනවා. අපිට විදේශ විනිමය විශාල විදියට හම්බ වෙනවා. අපිටත් යම් කිසි මාළු ප්‍රමාණයක් හම්බ වෙනවා. ඉතින් මහ වෙනසක් ඉදිරි අනාගතේ වෙනවා. එතකොට මේගොල්ලෝ පාවිච්චි කරන තාක්ෂණය අපිත් යොදනකොට අපේ දීවරණුත් මීට වැඩිය උනන්දු වෙයි. මොකද දැන් සමහරලාට දුක් ගැනවිල්ලක් තියෙනවා. අපිට තෙල් මිල මෙච්චරයි මෙහෙම යන්න බෑ මේ විදිහේ වැඩ පිළිවෙලක් තියෙනවා. මාළු නැහැ. අර විදිහේ මාළු සම්පතත් කරලා අර විදිහේ ඒක රාශි කරලා තමුන්ට අස්වැන්න තුන් හතර සැරයක් නෙලා ගන්න පුළුවන් වෙනකොට මම හිතලා දීවර විශාල විදියට ගොඩ නැගේ කියලා. මම නම් කියන දැන් මේ දීවර සහන ආධාරය ලොකු ප්‍රශ්නයක් වුණා බහුගියටගේ. ඉන්ද්‍ර සහන ආධාරය. ඉතින් මේකෙදී ගරු ජනාධිපතිතුමා අපේ ඇමතිතුමා අපි දැන් සාකච්ඡා කරලා මුදල් අමාත්‍යංශ එක්ක සාකච්ඡා කරලා මම දීවරින් එක සාකච්ඡා කරලා මම ඉදිරි කාලය තුළ මොකද මේකේ අපේ දීවරයෝ එක පැත්තකින් මම කිව්වේ හොරකම් කිරීමත් හොරකම් කරන්න අනුබල දීමත් දෙකම වරදක්. එතකොට තෙල් සංස්ථාවේ නිලධාරීන්ට චෝදනාවක් ආව සොරකම් කිරීමේ චෝදනාවක් අපේ දීවරේනු ෂෙඩ්කාරෝ එක්ක අහුවලා සොරකම් කිරීම වැඩ පිළිලා. ඉතින් මෙතනදී අපිට තද නීතිරි දනෝ එතනදී දැන් තෙල් සාන ආධාරයේ දෙන්න බැරි තත්ත්වයකට පත් කළා අපේ අනුරාපෑමතුමාට මේ සැරේ මම පැහැදිලි කරලා එතුමාගෙන් මම මේ සැරේ කතා කරලා ගරු ඇමතුමා මේ විදේශගත වෙලා ඉන්න ලා ඉල්ලගෙන දැන් මේ නිකුත් කරන්න ඊයේ ඉඳලා කටයුතු කළේ තෙල් සාන ආධාරයේ නැති කරලා දීවරේන්ට දැන් බාණ්ඩ කෘෂි කර්මාන්තයට මේ වෙනකොට අධිකරු ජනාධිපතිතුමා පෝර සාන ආධාරයේ ඊට අමතරව කෘෂි භාණ්ඩවලට සියල්ලටම තීරුබදු රහිතව අවශ්‍ය මේ දීලා තියෙනවානේ. ඊට අමතරව බාණ්ඩ දැන් පොල් ගස් වලට, තේ ගස් වලට, රබර් ගස් වලට වෙනම දෙනවා අක්කරයකට මෙච්චරයි කියලා. නමුත් අපි දීවරයට මේ වෙනකොට මම අරු ජනාධිපතිතුමාට කියලා මේගොල්ලන්ට අර දැල්ලන්ට සාහනේ. දැන් ඒ දැල්ලෝ කිලෝ එකට මේ වෙනකොට තීරුබදු අපිට සාහනේ ලැබල දෙනකොට කිලෝ එකට රුපියල් 150ක විතර සාහනයක් ලැබෙනවා. ඉතින් මේක දීවරයව දන්නවා. ඉතින් මෙතනදී මම කියන්නේ දැල් වලට, බෝට්ටු වලට, එන්ජින් වලට ඒ දෙන මරුවෙල් ලාම්පන්න වලට අපිට තීරුබදු රහිත මේකක් දුන්නොත් දැන් අපිට මිලියන 4000ක් විතර යනවා මේ තෙල්. අනිත් එක ඒකෙන් විශාල ප්‍රමාණයක් අපතේ යනවා. සමහරු මේක වංචා කරලා කාඩ් එක විකුණලා පැහැදිලිව අපිට ඒව දැනගන්න ලැබුණා. ඉතින් මේක මේ වංචාසහගත තත්ත්වයකට දීවරයවත්පත් කරන්න නැතුව හොරයි කියන නාමයක් අපේ දීවර සහෝදරයට දෙන්නේ නැතුව අපි ඉදිරි වැඩ පිළිලක් කරන්න හදනවා. තීරුබදු රහිතව මේ අයට එන්ජින් එක මේවා ලැබලා දීලා දිවණිතක දීවරය මම හැමෙලෙම කියන්නේ ඒකනේ. අමතු මේ කියන්නේ ඉන්ධන සහන ආධාරයට වෙනුවට දීවරය සහන ආධාරය නතර කරලා අපිට ඉදිරියේදී මේක තීරුබදු රහිතව තමුන්ට අර කුෂි එකට දෙන මේකම අපි අධිකරු ජනාධිපතිවගෙන් ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන අධිකරු ජනාධිපතිවගෙන් ඒක පැහැදිලි කරා. දැන් මුදල් අමාත්‍යංශයකට අපිට දැනට අනුමැතිය දුන්නා අපි ඉදිරිපත් කළා ඒ වැඩපිළිවෙල. ඉතින් මෙතනදී මේ දීවරයට තවත් ශක්තිමත් වෙනවා. අර විදිය අර බහු දින යාත්‍රා එක්ක අහුවෙලා මව් යානාවක් කරනකොට අර තෙල් යන මේක. ඒක තුන්සරයකට තෙල් යන වියදම එක වර්ගෙන් කරගන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවා. මත් සත්සන්න තුන් ගුණයක් වැඩි වෙනවා. ඉතින් මේ වගේ අපි අලුත් වැඩපිළිවෙළවල් කරුවා මෙතුමත් එක සැලසුම් කරලා නව තාක්ෂණයත් එක්ක අපි ඉදිරියේදී විශාල ආර්ථිකය ගොඩනගන්න දීවරයට පැහැදිලිව වැඩපිළිවෙළක් කරන්න බලාපොරොත්තු වෙනවා. එතුමනි ඊළඟ චෝදනාවක් තියෙනවා. මේ චෝදනාවත් දීවර ජනතාවට සමස්ත වශයෙන් එල්ල කිරීම වරදක් වුණත් අන්තිමේදී ආයෙත් එතෙන්ට තමයි අපිට චෝදන ඉදිරිපත් කරන්න වෙන්නේ. අනවසර සංක්‍රමණිකයන් හා සම්බන්ධ සිදු කෙරෙන කටයුතු වලට දීවර යාත්‍රා උදා ගැනීම අදී ඇති වෙච්ච දෙයක් නෙමෙයි. තවමත් මේ කටයුතු අවසන් වෙලා නැති බවට විශේෂයෙන් ඕස්ට්‍රේලියානු රජයේ නිකුත් කරන වාර්තාවල අපි දකිනවා. නාවික හමුදාව සිදු කරන මෙහෙයුම් වල අපි දන්නවා වරින් වර එහා සම්බන්ධ අත්අඩංගුවට ගැනීම සිදු කරනවා. බොහෝ දෙනෙකුට අඩු පවරා තිබෙනවා. තවත් සමහරු යාත්‍රා ඔස්ට්‍රේලියාව ආශ්‍රිත මුහුදේදී අනතුරටපත් වීම අපි දකිනවා. මේ හා සම්බන්ධ දීවර ජනතාව තුළ දැනුවත් කිරීමක් කළා. එහා සම්බන්ධ යම් තොරතුරු ලබා ගැනීම හෝ එහා ඒ වැළැක්වි වැඩපිළිවෙළකට අමාත්‍යංශයක් ඉදිරිපතුමන සූදානමක් මැදිහත් වීමක් තියෙනවා. පිළිවෙලකට මේක දැන් ඉතාලි සිහිනයක් තිබිච්ච කාලයක් තිබුණනේ. අද වෙන්නප්පුව ප්‍රදේශයේ දැන් රෝම මම රෝමේ රහිත දන්නවනේ මම අවුරුදු ගාන ජීවත් වුණා කියලා. ඉතින් මෙහෙ අර එහෙ තියෙනවා පුංචි වෙන්නප්පුව කියලා කැලලුකෝ. කියන්නේ ඉතාලියේ ඉතාලියේ
ඒ තරම්ම වෙන්නප්පුවේ ප්‍රදේශයේ කට්ටියක් ගිහිල්ලා මේ දිනවල පුංචි ඉතාලිය පුංචි ඉතාලියක් ඒ වගේ එහෙම ප්‍රදේශයක් නම් කරලා තියෙනවා ඒ මොකද ඒ තරම්ම ඉතාලි ගිහිල්ලා වෙන්නප්පුව ඒත් අද වෙන්නප්පුවේ ගිහිල්ලා බලන්න සමහර මේ තාප්පේයි ගේට්ටුවයි හදන්න මම හිතනවා යනවා ලක්ෂ 20ක් 25ක් අතර මේ හේසරක අනිත් අර මොහොතට ගිහිල්ලා සම මේ කඩේට ගිහිල්ලා යූරෝ දීලා බඩු ගන්න තත්ත්වයකට මේ මේ ඒ ප්‍රදේශේ පත්තලා දෙන දේ කියන කඩකාරයත් පොරොන්දු දීලා තියෙනවා යූරෝ එකේ වටිනාකම මෙච්චරයි කියලා. ඉතින් ඒ ඒ සිහිනේ වාගේ ඒ කාලේ සේරම යම් යම් බහුදින යාත්‍රා වලින් එතකොට නානා ක්‍රම වලින් ගිහිල්ලා අහු වෙලා යුගොස්ලෝවි හරහා නානා නමුත් ඒ ඉතාලියට ගියා මොකදනේ. ඉතින් මේක මේ මේ අර ගියේ එක්කෙනා ලංකාවට ඇවිල්ලා ගේ හදනකොට ගේට්ටුව හදනකොට අල්ලපු ගෙදර එක්කෙනාටත් හිතනවා මේකට යා යුතුයි කියලා. දැන් තාමත් දැන් මංගවට ඊයාව ලක්ෂ කොච්චරද ගණන් 6-7 දීලා ඇඩ්වාන්ස් දීලා මං කියනවා මේ ඉතාලි එහෙම යවන්න බෑ ඉතින් කොච්චර කිව්ව පිළිගන්නේ නැහැනේ හොරෙන් දීලා අපි ගවට එනවා අනේ අමුතුමා මේ සල්ලි අරන් දෙන්න කියලා. ඉතින් මේ මේ ඕස්ට්‍රේලියාව මේකෙත් සිද්ධ වුණේ මම එක පැත්තකින් දකිනවා ඒ රටෙත් යම්කිසි මූලික වරදක් සිද්ධ වුණා යම්කිසි අයව බාර ගන්න වැඩපිළිවෙලක් එතනදී සිද්ධ වුණා. එතනදී ගිය සෙනඟ කිව්වා අපිට මෙච්චර හම්බ වෙනවා ටෙලිෆෝන් දීලා තියෙනවා ගෙදරට කතා කරනවා කියලා මේ කලප්පුණා. දැන් ටෝලර් යාත්‍රා දන්නවද 100 ගණක් විතර මම දැන් සේරම ලැයිස්තුවක් ගත්ත 100 ගණක් විතර ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ඉතින් පහුගිය කාලය තුලදී මේක එක් එක්කෙනාට චෝදනා කරනවා යම් යම් අය මුදල් ගත්තා මෙහා ගලා. නමුත් මෙතනදී අද දුක් විඳින්නේ කවුද? ඔයා ඇත්තටම රකිත මම කනගාටු වෙනවා අර මුන්නක්‍රේ ප්‍රදේශයේ මීගමෝ ප්‍රදේශයේ හුඟා ප්‍රදේශවල කනකර උගස් තියලා ඉඩම් උගස් තියලා 10-15 පොලියට අරගෙන මේ සිහිනේ ඕස්ට්‍රේලියා සිහිනේට අද ගිහිල්ලා ඒ මුදලුත් නැහැ අද සිරපත් වෙලා මම ජනාධිපතිතුමාට ලිව්වා මේ අඩුතරමේ මේ අයව නිදහස් කරන්න මේ අහිංසක මිනිස්සු මේ මේ සිහිනයක් මේ අයට මවලා මේ කරපු අපරාධයක් මේක. ඉතින් මම විශාල උත්සාහයක ඉදරා මේ අයව කරන්න නමුත් අර නීතිමය තත්ත්වය මත මේ තියෙන අර විදේශ නීතිය උඩ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේගොල්ලන්ට අප ගන්න. දැන් සමහරු තාමත් මේ බන්ධනාගාරගත වෙලා ඉන්නවා. ඒ ඒ දරුපවුල් වලට සමහරලාට ඛණ්ඩ විදියක් නැහැ. අපේ කාඩිනල්තුමා මෙදහත් වුණා අපි මෙදහත් වුණා නමුත් මොනවා මෙදහත් වුණත් අර නීතිය ප්‍රශ්නෙට මම හිතනවා දැන් එයාට ලිහිල් වැඩපිළිවෙලක් කරේ කියලා. ඒ තාමත් මේ එහෙම තියෙද්දිත් මේ 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 ආයේ සමහර ප්‍රදේශවලින් මේ යාත්‍රා යන්න උත්සාහ කරනවානේ. ඉතින් මේක මේ මේ අය තේරුම් ගන්න ඕනේ මේ 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 කරන දේ තුළින් අපි ඔක්කොම විනාශ වෙනවා. අනිත් එක මේ මේ දකින්න ඇතින සමහරලාට අර බංග්ලාදේශයේ පිරිසක් අපේ නාවික හමුදා මුදාගත්තා. ගාල්ලේදී. ඉතින් ඒ වගේ අපේ මේ යාත්‍රාවක් විනාශ වුණොත් මේ මේ පොඩි ගමනක් නෙමෙයිනේ යන්නේ කොච්චර අවදානම් ගමනක්ද මේ යන්නේ. එමතුනේ දැන් මේ යන යාත්‍රාවලට යාත්‍රා හිමිකරුව මේ යාත්‍රාවක් ගියාම ඔවුන්ගේ යාත්‍රා වෙනුවට අලුත් යාත්‍රා ලියාපදිංචි කරන්න දරන උත්සාහයේදී එහා සම්බන්ධයෙන් මැදිහත් කිරීමක් කරන්න බැරි දමත් අවශ්‍යයි. පැහැදිලිව යාත්‍රා මෙහා කිරීමක් කියන්නේ අපේ එමතුමා මේනකොට ඉතාලම තදේට ඒතරක් නෙමෙයි දැන් ඉන්දියන් ප්‍රදේශයට ගිහිල්ලා හරි යම් කිසි විදියකින් යාත්‍රාවක් අහුනොත් එමතුමා කියලා තියෙන සම්පූර්ණ බලපත්‍රය පවක් ඒ තරම්ම අර ජාත්‍යන්තර අපේ තියෙන බ්ලැක් ලිස්ට් එකේ මුදවා ගන්න ඒ පොරොන්දුව දීලා දැන් මේ වෙනකොට ඉතාම තදේට ගරු එමතුමා පැහැදිලිව මේ වෙනකොට තද නීති දාලා තියෙනවා කොයිම විදියකින්වත් සහනයක් දෙන්නේ නැහැ කියලා. දැන් ඊට අමතරව දැන් ළඟදී දකින්න ඇති නේද අපේ නාවික හමුදා මේ නාවික හමුදා වෙන අපේ හිතබිච්ච බෝට්ටු ප්‍රමාණය වෙයි අපි මුහුදේදී දෙගොල්ලෝ බාර දීලා කටයුතු කළා. දැන් ඊට අමතරව මම අතිගරු ජනාධිපතිවරණ මේ විශේෂ ස්තුතියක් පිරිනමනවා මේ ඉන්දියන් ආක්‍රමණය අපිට ආපු ඒ යාත්‍රාවල් මට අන්තිමේදී මම කුකුලාව නායාරුව මන්නාරම කල්පිටිය ඔය හැමතැනකටම ගිහිල්ලා මුළු ප්‍රදේශයේ මේ යාත්‍රා මේ 500-600ක් එකපාර යාත්‍රා එන්න පරගා අර ජිනීවා සමුළු වෙලාවේ අපිට අපි සමහර බෝට් වලට ගහලා තිබුණා. ඒගොල්ලෝ ප්‍රශ්නයක් හදන ජයලලිතලා උත්සාහ කළා. මොකද අන්තිමේදී ජනාධිපතිතුමා කිව්වා කොන්ද ගිලින් තියන අන්න ඒක තමයි මගේ නායකයාට යුද්ධයේ ඉවර කරුවාගේ බාන්න මට කිව්වා සරත් කිසි ප්‍රශ්නයක් නැහැ අපි මේකට තද පියවර ගමු කියලා නාවික හමුදාපතිතුමාට එන්න කියලා මගේ ඉස්සරහ අපිට. එදා කටුනායකර උත්සවයකට ආපු වෙලාවේ නෑ කෙලින්ම වහාම මේ වත්තන කොට කියලා දැන් අපිට සම්පූර්ණ පුළුවන් වුණා මේ සම්පූර්ණ මේ මෙයා කරන මේක මේ දීවරයාගේ මිනිස් අයිතිවාසිකම් ගැන කතා කරනවා ජයලලිතලා ඉන්දියාවේ ඉඳලා මම යාප මේ මන්නාරම් ගිහිල්ලා මන්නාරමේ රදගුරු දිසාපතිලා වියතුමන්ලා දීවර සංවිධානත් එක්ක මං ගියා ඔබතුමාලා මේ මේ අර ජයලලිතලා කියන දේට ඔගොල්ලෝ ඇහුම්කන් දෙනවා සමහර වෙලාවට වැරදි ප්‍රකාශනිකුත් කරනවා කරුණා කරලා ලොකුම මිනිස් අයිතිවාසිකම් කඩකිරීම තමයි මේ අපේ මුහුදට ඇවිල්ලා අපේ මුහුදු සම්පත විනාශ කිරීමකින් නම් මේකට විරුද්ධයි. දීවරෝ සේරම එක හඩින් ගුවා ගරු එමුතුමා අපි ඔයත් එක්කෙනවා වටලණ්ඩ හරි මේ ඉන්දියානු කොමසාරිස් කාර්යාලය ඇවිල්ලා මේ ප්‍රශ්න විසඳන්න කියලා. ඊට පස්සේ තමයි ජනාධිපතිතුමා දුන්න තීන්දුව උඩ අද ඒ යාත්‍රා අත්අඩංගුවට අරගෙන අපිට ඒගොල්ලන් සිරපත් බන්ධනාගාරගත කරලා පව අපිට කරන්න සිද්ධ වෙනවා. ඒ අතින් අතිකර ජනාධිපතිතුමා නාවික හමුදාවට විශේෂ ස්තුතියක් මේ අවස්ථාවේ පිරිනමනවා. මේ නාවික හමුදාවත් ගුවන් හමුදාවත් මෙතනදී දීපු සහාය වගේම ඒ දීපු සහායෝගය. අපි තවදුරටත් මේ කරන සාකච්ඡා කරන සෝදානම් දීවර සහ ජල සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවන් සරත් කුමාර ගුණරත්න මහත්මයා දහතින් පැය.
දිවසහ ජල සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමන් කම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මේගමෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංගදායකතුමන් සරත් කුමාර කුරුණලත් එමැතුමන් සමගින් අද පෙර හතර පෙර සාකච්ඡා කරමින් ඉන්නේ. එමැතුමනි බොහෝ කාරණා අපි සාකච්ඡා කළා මේ මේ දීවර කර්මාන්තය සම්බන්ධව අතවල බාධා ප්‍රශ්න හා සම්බන්ධව. අතකොට ජනාධිපතිතුමන් දීවර අමාත්‍ය ධුරේ හොබවන සමය අපිට මතකයි එතුමන් මිරිදී දීවර කර්මාන්තය හා සම්බන්ධවම දැඩි මැදිහත් වීමක් සිදු කරා. මේ මිරිදී දීවර කර්මාන්තය ප්‍රවර්ධනය හා සම්බන්ධව අමාත්‍යංශක ඉදිරි ඔබතුමාලගේ වර්තමාන මැදිහත් වීමේ ස්වභාවය අපි කැමති දැනගන්නට. පැහැදිලිවම මම තේරුම් ගන්න තියෙනවා මේ මුහුද කලපුව වැව ගංගා මෙතනින් ගිහිල්ලා මාළු අල්ලනවට අමතරව මේ ආශ්‍රිතව මහ විශාල විදියේ මත්ස්‍ය සම්පතක් බිහි කරන්න පුළුවන් කියන මතය මම ඉන්නවා. අපේ ගරු ඇමතුතුමත් මේ මතය සනාථ කරමින් මේ වෙනකොට අපේ ජල ජීවි වැඩපිළිවෙල නාරායතනෙ මේ වෙනකොට කරගෙන යනවා. මේවා අපි දෙගුණ තෙගුණ නෙමේ ඊටත් වඩා ක්‍රමවේදයක් තොරන් කරන්න මේ වෙනකොට සැලසුම් කරලා දැන් පහුගිය මාසේ වියට්නාමෙන් කණ්ඩායමක් ඇවිල්ලා ඒ වියට්නාමේ කණ්ඩායම විශේෂම මුහුදු කූඩැල්ල පොකිරිස්සන් එතකොට මුහුදු පෙළ ඇටි මේ තුනට ප්‍රධානත්වය දෙන්න මහ විශාල තාක්ෂණික වැඩපිළිවෙලක් කපිත්තක මාසයක් තිස්සේ ගියා ලංකාපුරා සැරිසරලා මම ඉන්දුනීසියාවට මගේ වියදමෙන් ගිහිල්ලා මම එහෙදි මට පුදුම හිතුණා ඒ තියෙන හැචරිස් දැකපුවම අපි කොහෙද ඉන්නේ කියලා කොස්ස ආඳ වේකා මූදිල්ල මේ සියලුම මත්ස්‍යන් ඉතාම මිලාදික මත්ස්‍යයන් මේවා ලක්ෂ ගණන් පැටව බිහි කරලා එක එක රටවලට බෙදලා ලොකු කරන්න යන තේ මේ පැටියෙකුව ලොකු කරලා ඒකෙන් ලබන ආදායම මේ වීගෝවිතරෙන්වත් අනිත් හැම එකටම වඩා අනිතක ඉතාම පහසු ක්‍රමයක් ඉතින් මේවා අපි දැන් හඳුන්වා දෙන්න වැඩපිළිවෙළක් කරනවා ඊට අමතරව ණය ආධාර දෙන්න විශේෂම බැසිල් රාජපක්ෂ මහත්මයාගේ දිවිනගුම වැඩසටහන තුළ එතුමා ඉතාම සැලසුම් සහගත වැඩපිළිවෙළක් කරලා අපිත් එක්ක ධෛර්ය සම්පන්නව අපිට ශක්තියක් දෙනවා මේ මේ සියලු දෙනාටම අවශ්‍ය කරන ණය ආධාර දෙන්න. දැන් වියට්නාමේ තානාපතිතුමා ඇතුළු සියලු දෙනාම අපේ ගෙදරට ඇවිල්ලා ඒ අය මාත් එක්ක පොරොන්දු වුණා. දැන් අපි යනවා මේ ප්‍රදර්ශනයක් බලන්න. මේ සියලුම සම්පත් ඒගොල්ලෝ පුදුම වෙනවා. ඇයි මේ මගෙන් අහනවා ඇයි අමතුතුමා මේ මෙච්චර සම්පත් ටිකක් තියාගෙන අපේ වියට්නාම රාජ්‍යයේ මේ කිසිම සම්පතක් නැතුව අද අපි මත්ස්‍යයන් අතින් අද ආදායම් ලැබීමේදී ඉතාම ඉහළ දෙගුණ හතරගුණ පස්ගුණයකට පත් වෙලා තියෙනවා කියලා ඒගොල්ලෝ තමුන්ගේ ආදායම් තත්ත්වවල පෙන්වනවා. ඉතින් මේක කරන්න පුළුවන් දෙයක්. මේ අපේ මිනිත්තු එක පැත්තකින් මම නම් කියන්නේ මේ සමහර වෙලාවට අපේ අයට මේ රිදෙනවා මදි කියලා. දැන් බලන්න මම ගියේ එකම රටකවත් මම දැක්කේ නැහැ මේ අධ්‍යාපනය, සෞඛ්‍ය, දීවර සහනාධාර මේ වගේ දේවල් කොයි රටේද දෙන්නේ රගිත? ඉතින් අපේ අය මේ සියලු දේම බලාගෙන දැන් දැන් දීවර ප්‍රජාව මේ අවස්ථාවේදී මේ සමහර වෙලාවට කිසිම තේරුමක් නැති ප්‍රකාශනිකුත් කරනවා. එතකොට ගම් වතුරක් ආපුවම සමහරලාට විරුද්ධ පක්ෂ ඒක සටන් පාඩයක් කරගන්න හදනවා. නමුත් ඒක නෙමෙයි කෙරෙන්න ඕනේ. දැන් මෙන්න මේ වගේ දේවල් අපි පැහැදිලිව මේ වෙනකොට විශාල වැඩ දැන් මම වැඩමුළු පටන් ගත්තා මීගමුවේ මුන්දලමේ මේ වගේ තැන්වල අර අපේ අලුතෙන්පත් වෙච්ච අපේ උපාධිධාරී ඒ සියලු දෙනාට මේ වෙනකොට අධිකර ජනාධිපතිතුමා දැන් ස්ථීරපත් වීම දීලා ශක්තියක් දහිර දුන්නා. ඒක සටන් පාඩයක් කරගන්න පත් කරන අර මේ දේවීපියක මොන මොකක්දර තව කැල්ලක් තියෙන්නේ. ඉතින් මේ මේවා සටන් පාඩ බවට පත් කරන නෙමෙයි මේ ධෛර්ය ශක්තිය දීලා කොයි රටේද උපාධිධාරී සේරවන්න ප්‍රස්තාවක් දෙන්න කියලා රජයේ ප්‍රතිපත්තියක් තියෙනවද? නමුත් මේ ලංකාවේ මේවා සේරම සටන් පාඩ. නමුත් අපි ඒ සටන් පාඩ මේ වෙනකොට පැහැදිලිව ස්ථිරසාර කරලා ඒ වෙනකොට මට මම හිතනවා දැන් දීවර සංස්ථාවේ මම විශාල වැඩපිළිවෙලක් එමතුමාගේ උපදෙස් පරිදි කරගෙන යනවා අලුත් මාළු මීගමු මාළු කියලා. ඒ මොකද මීගමු මාළු රසයෙන්ද මම ඒකට පාවිච්චි කරන්නේ මීගමු මාළු ලංකාපුරා මම සියලු දරණව ලබා දෙනවා කියන පොරොන්දුවක් මම ලබා දීලා තිනවා. ඒක මම වෙනම කරගෙන යනවා. ඊට අමතරව මිරිදිය සම්පත තුල මහා සම්පතක්. දැන් උදාහරණයක් විදිහට මම ගියා අම්පාර ගිවිලාවේ වැව්වල. ඇත්තටම රගෙ තමයි පුදුමයටපත් වුණා ඒක වැවක ඒ අයගේ තියෙන මේ එකමුතුකම. ඒ සමිතිය තුලින් කිසිම තහනම් දැලක් බාන දැන් අපි දැන් තහනම් දැල් වලට විශාල තහංචියක් දාලා තියෙනවානේ. මොකද මේ තහනම් දැලෙන් තමයි මේ මත්ස්‍ය සම්පත විනාශ වෙන්නේ. ඒ වැවට අඟල් හතරමාරට වැඩි ඇහැ තියෙන දැලක් පාවිච්චි කරන්න තහනම්. එතකොට මේ මත්ස්‍යයෙන් සේරම ගෙනාපුවම මත්ස්‍යයෙන් කිලෝ 6කට වැඩි සෑම කෙනෙකුගේම කිලෝ 1ක් වෙන් කරනවා සුබසාධන කටයුතු වලට. 100ට 10ක් කපනවා අතිරේක ඉතුරු කිරීම වල. මාසේ අන්තිමේදී ගේ ගෙදර පවුලට රුපියල් 15000ක් 20000ක් වෙනම ගෙනියනවා අර දවසේ ලබා ගන්න ආදායමට අමතරව. ඉතින් මේ වැව ආරක්ෂා කරන්නේ දීවරයෝ. මෙන්න මේ හැඟීම අපි දෙන්න ඕනේ. අපි ආරක්ෂා වෙන්න ඕනේ, දීවරය ආරක්ෂා වෙන්න ඕනේ, මියුදු සම්පත ආරක්ෂා වෙන්න ඕනේ. මේ සේරමන්ටම නීති රීති වලින් නෙමෙයි. අපේ පපුවේ බඳන් සමහර වෙලාවට මම ඒකනේ මම මුලදිත් කිව්වේ හොරකම් කිරීම විතර නෙමෙයි හොරකම් කරන්න අනුබල දීමත් වරදක් කියලා. ඉතින් මේක අපි දීවරය හරියට ශක්තිමත් වෙලා මේ අවබෝධාත්මක දේවල් අපිත් එක්ක අත්වල බැඳගත්තොත් මහා විශාල සම්පතක් නෙලා ගන්න පුළුවන් දීවරයට මුහුදෙන් කලපුවෙන් වැවෙන් විතරක් නෙමෙයි ගොඩබිම ඉඳගෙන
දීවර පවුල් වලට මේ දිවිනගු මහරා මේ දෙන ආධාරත් එක්ක මහා විශාල ධනස්කන්ධයක් අපේ රටට ගේන්න පුළුවන් කියලා මගේ ලොකු සයිතේ ඒක මම ඉදිරි කාලය තුල පැහැදිලිවම කරනවායි කියන පොරොන්දුවත් මේ අවස්ථාවේදී දෙනවා. අමතුමනි මාළු මිල හා සම්බන්ධව මේ රටේ පාරිභෝගික ජනතාවට තියෙන ප්‍රශ්නේ මම ඉදිරි මිනිත්තු 5 ක කාලෙ වෙන් කරවා ගත්තේ. අපි හැමෝම පාරිභෝගික පැත්තකින් අමතුමනි. චෝදනාවක් විදිහට එල්ල වෙනවානේ මේ කතාවට කියන්නේ මාළු මිල හරියට මාළු ඇති කරලා විකුණනවා වගේ කියලානේ. එහෙම තරම් සමාහලාවට චෝදනාව පාරිභෝගික පැත්තෙන් තියෙනවා. මාළුමිල යම් ආකාරයක දිවරයටත් අසාධාරණයක් නොවන ආකාරයට සාහනදායි මට්ටමකට ගිනේ වැඩපිළිවෙලක් ඔබතුමන්ලා කොහොමද ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ නෑ ඇත්තටම මාළු තරම් පෝෂිත වෙනත් දෙයක් අපේ රටේ නෑනේ ඒ නිසා මේ මාළු මිනිස්සුන්ට ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙලක් කරන්න නම් මාළු සම්පත වැඩි කරගන්න ඕනේ ඒක වැව් මාළු වේවා ගංගා මාළු වේවා එතනදී මේ වෙනකොට දිවර සංස්ථාවක් විදිහට මම අති අපේ අමතුමත් එක්ක මේ වෙනකොට ලොකු වැඩපිළිවෙලක් කරගෙන යනවා මේ මාළු සම්පත වැඩි කරගන්න විතරක් නෙමෙයි මේ මාළුවව ඊටාම රසවත් විදිහට මාළුවව විස බීජ ඇතුළු නොවි අලුත් මාළු මම ඒකට කියන්නේ මීගමු මාළු ලබා දෙනවා මම දැන් මීගමුවෙන් මේ වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා දැනටම පුළුවන් ඉක්මනින් මේ මාළුවව ඒ අලවිහල් වලට බෙදලා දීලා අවශ්‍ය වැඩපිළිවෙල කරන්න එතනදී මේ මම මේ කුකුල් මස් වලටවත් මොනොන්ටවත් මේ පරිභව කරනවා නෙමෙයි නමුත් ඇත්තටම මට නම් දැන් අර 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 කඩවල් වලින් ওই নানা ප්‍රකාර නම් කියන කුකුල් මසක් අර ගම් කුලේ කුකුලෙක් වහම්බුනොත් කනවා මිසක් ඒ තරම්ම කණ්ඩ බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා මම මේ මස් කුකුල් නමුත් මේ මාළුව රසවත් මාළුව මීගමුවේ මාළු කෑල්ලක් නියම ප්‍රණීත මාළු කෑල්ලක් කෑවොත් මම හිතන්නේ අපේ ලංකාවේ අර සමහර පළාත්වල අර පුළුන් කෑලි වගේ මාළු කන අය ජීවිතේටවත් වෙනත් දෙයක් අයි කියලා ඒ තරම්ම රසවත්නේ මේ ඒ අලුත් මාළු කෑල්ලක් ඉතින් මේක නියමිත විදියට ලබා දෙන්න අපේ ගබඩා දැන් උදාහරණයක් විදියට මාන්න මේ මාළු මිල පිළිබඳව දැන් ඔබ කිව්වා ඉතින් මේකෙදි ප්‍රශ්නේ වෙන්නේ දැන් අපේ කිසිම මාළු දීවරය අද අල්ලන මාළුවා එවෙලම විකුණලා කීයට හරි ගමන්නේ මෙයා ගෙදර යන්න හදන්නේ දැන් අපි ක්‍රමවත් කරගෙන යනවා මේ ඒ ප්‍රදේශ වලට අවශ්‍ය කරන පහසුකම් ලබා දීලා අපේ යාන වාහන ඒ ප්‍රදේශ වලට යවලා ඒගොල්ලන් අරන් අනිත් අපේ ගබඩා පහසුකම් මේක තමයි ප්‍රධාන දේ දැන් බලන්න අද අපි ගව දැන් කෙලවල්ල ගියා රුපියල් 600 ගානට ඉතින් රුපියල් 600 ගානක් කියම ලොකු ගාණක් නමුත් දීවරයා සතුටුයි දැන් අර මේටිගේ දැන් තෙල් සානාධාරිකනවත් කවුරුවක් කතා කරන්නේ ඉතින් මාළු මිල එකපාරට වැඩි වුණානේ ඉතින් මේ මීගමුවේ මහ සටනක් වෙන්න කියලා මම යාන්තම් බේරගත්තේ ඉතින් මෙතනදී මේ මේ මාළු ගබඩා කිරීමේ පහසුකම් අපි ගාව තිබුණා නම් ඒක සමහර අය කියනවා මේ සීතකරණේ මාළු හොඳ නැහැ කියලා මාළුවව ඒ අලුත් මාළුවව එවෙලෙම සීතකරණයට පත් කළොත් එවෙලෙම අයිස් ගහලා ඒ අයිස් කුඩුත් එක්ක ගිහිල්ලා අපි ගබඩා කරුවොත් ඒ මාළුවව ඊට පස්සේ සුමාන දෙක තුනකින් කැපුවත් මාළු කෑල් මාළුවව කපනකොට ලේ ටික විසි වෙනවා. කියන්නේ අන්න ඒක තමයි ක්‍රමේ. ඉතින් එහෙම නැතුව මේ අපි ගිහිල්ලා මේක මේ සීතකරණයකට දාලා මාළුවව කපුවම ඒකේ මාළුවව රහක් නැහැ. නමුත් අර මාළුවව රහට ගන්න කකුලුව වුණත් කකුලුව පන පිටින් ඒක ඉතින් අර බෞද්ධාගමේ අනුව ඒක හොඳ නැහැ කියනවා. නමුත් ඒ කකුලුව වුණත් ඒ රඳවා ගන්න ක්‍රමයක් තියෙනවා. නියම රසයට කකුලුව ගන්න ඉස්සවත් ඒ ක්‍රමවේදයක් තියෙනවා. අන්න ඒ ක්‍රමවේද මේ වෙනකොට අපි නාරායතනේ හොයාගෙන තියෙනවා. ඒවා හොයාගෙන වැඩක් නැහැ. අපි ඒවා ක්‍රියාත්මක කරනකොට. ඒ නිසා සියලු ගබඩා පහසුකම් ගත්තොත් මෙන්න මේ වගේ කාලෙදී කොහොමත් වාරකම් කාලෙදී මුහුද සැරවෙද්දී කොහොමත් මාළු මිල වැඩි වෙනවා. ඉතින් ඒකට අපි කළ යුත්තේ අපි ගව ගබඩා පහසුකම් තියෙන ඕන අවශ්‍ය විදියට ඒව ගබඩා කරලා මාළු නැති වෙලාවටත් අර ඒ මිලට මාළු ලබා දෙන්න. ඉතින් ඒ ක්‍රමය අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න මේ රටට සැලසුම් කරලා තියෙනවා. දිවර සංස්ථා අලවිසල් හා සම්බන්ධ තත්ත්වය ඉදිරියේදීත් වර්ධනය කරන්න උත්සාහ කරනවා වරක අමාත්‍යමන් පවා ප්‍රකාශ කළා. අපි දැක්කා ඔබතුමන්ලගේ මේ 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 කාල සීමාව තුළ දිවර සංස්ථා අලවිසල් අලුතෙන් ඇතිවීමෙන් පවතින තත්ත්වය එහා සම්බන්ධ මේ අලුතෙන් අලවිසල් ඇති කිරීම සහ පවතින අලවිසල් වල ගුණාත්මක වර්ධනය හා සම්බන්ධ මතයශය බෙදලා තිබෙන කොයි විදිහද? මේ පැහැදිලිවම මේක මම තව තවත් වැඩි කරන්න උත්සාහ කරනවා. ඒකයි මං කිව්වේ දැන් බලන්න බණ්ඩාරවිල ප්‍රදේශයේද ඒ වගේ ප්‍රදේශයේද මාළු නැහැ. මං ගිහිල්ලා බැලුවා. ඉතින් ඒකයි මං කිව්වේ අර මං ක්‍රමවත් වැඩපිළිවෙලක් කරනවා කියලා මුළු ලංකාව පුරාම අවශ්‍ය කරන මාළු බෙදා හැරීමේ වැඩපිළිවෙලක් කරලා ඉතාම සාධාරණ මිලකට මාළු ගෙනන ගබඩා පහසුකම් ඇති කරලා ඉදිරි කාලය තුළ මේ වෙනස කරන්න පුළුවන් වෙයි. එතනදී අපිට මාළු සම්පතක් වැඩි කරනකොට මිනිස්සුන්ට අවශ්‍ය කරන මාළු අපිට ලංකාව තුළ නිපදවා ගන්න පුළුවන් කියලා මගේ ලොකු විශ්වාසයක් තියෙනවා. ඊට අමතරව දැන් ටින් මාළු වගේ දේවල් දැන් උදාහරණයක් විදිහට දැන් කරට්ටය කියන මාළුවව ඉස්සර විසි කරනවා. දැන් කාරල්ලෝ අපේ ඔය දැන් ඔය මුලතිව්වල මාදල් කාලේ ආවා. දැන් ඒගොල්ලෝ පටන් ගත්තා මං ගිහිල්ලා ඒ සේරම නීති රීති සේරම කරලා හමුදාවත් එක්ක නායක හමුදාවත් එක්ක ඒ අය දැන් ඒ ගිහිල්ලා නැවත පදිංචි කරලා මං ඒ කටයුතු පටන් ගත්තා. දැන් ඔය කුඩිප්පාඩුව දිහා අමලට කාරල්ලන්ව වලලනවා. අද හකිත දන්නවද අපේ අද පිටරට යවන මාළු සමාගම් වල ඉස්සර අපේ සමහර පුරුදු වෙලා තිබුණා අර අයින් කරන කෑලි ගන්නවා කියලා. දැන් කෙලවල්ලගේ ඔළුවවත් විසි කරන්නේ නැහැ. ඔළුවේ තියෙන මත්ස ප්‍රමාණය අරගෙන ෆිෂ් මිල් කියලා අදහදලා පිටරට ආරිනවා.
ඉතින් මේවා මේ වලින් අද කෑමහත් මෙන්න මේ වගේ අපි දැන් අලුත් ක්‍රම හොයාගෙන තියෙනවා. ඉතින් මේ හැම දෙයක් තුළම ප්‍රයෝජනය ගන්න ඉදිරියේදී පුළුවන් වෙනවා. විශේෂයෙන්ම දැන් ටින් මාළු උනත් අපේ අද ලංකාවේ මාළු වලින් ටින් මාළු කර්මාන්ත ශාලාවක් කරන්න බෑ. දැන් මම චීනෙට ගිහිවිලේ දැක්කා ටින් මාළු ඒගොල්ලෝ ඒ දෙන මාළු මිල දකපුවම සමහර මාළු වල දැන් ඉස්සෝ විතරයි ඉස්සෝයි පොකිරිස්සෝයි තමයි එහෙ අධික මිල. දැන් සමහර අනිත් ඔය සාවාලේ අනිකුත් මාළු දැක මං හැම කොහොමද කියලා. එහෙම තමයි මේක අපි ඒ ප්‍රදේශ වලට ගිහලා අල්ලපුවම අපිට මහා අධික වියදමක් කියන්නේ අපේ ලංකාවට එළිය සමහර තැන් වල මම දැක්ක ඒගොල්ලෝ පැකට් කරලා තියෙන මාළු මෙහෙට ගෙනල්ලා විකනන් ඒත් ලාභයි කියලා. ඉතින් ඒ මිල අඩු කර ගැනීමේ ක්‍රමවේදවල අර මං කියාර මාළු තියෙන තැන් වලට ගිහලා මාළු සොයා ගැනීමනේ. ඉතින් ඒ නිසා ටින් මාළු කර්මාන්ත ශාලාවක් මෙහෙ කරනකොට මාළු පිටින් ගෙනල්ලා ටින් මාළු කරලා ඒක විදේශ විනිමය හොයන වැඩපිළිවෙලක් බවට පත් කරන්න මිසක් ලංකාවේ මාළු වලින් ටින් මොකද ජනාධිපතිතුමා හැමෙලෙම කියන්නේ මේ ලංකාවට ඉස්සෙල්ලා කන්න දීලා කරන්න මේ විදේශ විනිමයට මාළු යවන එක නෙමේ ප්‍රමුඛ දෙය දෙනවා ලංකාවට මාළු කවන්න උත්සාහ කරන එක නේද ලංකාවට අවශ්‍ය ප්‍රමුඛත්වය දීලා අපි විදේශ විනිමය හොයන වෙනම වැඩපිළිවෙලක් සකස් කරන්න ඕනේ කියන මතය අපි ඉන්නේ. අමතුනේ අවසන් මිනිත්තු දෙකක් විතර ඉතුරුව තියෙන්නේ. පෑලියෝගොඩ මාළු වෙළඳ පොළේ නවීකරණය හා සම්බන්ධ යම් අදහසක් චෝදනා කිහිපයක් පළ වුණා වෙළඳුන්ගෙන්. එහි තත්ත්වය අද වෙලට කොහොමද? පෑලිය ගොඩක් පොඩි චූටි ඒකාධිකාර වගේ තිබුණා අපේ අමුතුමයි ඇති මැදත් වෙලා ඒක මෙයා කරුවා මම හිතනවා මේ විවේචනාත්මකව කතා කරන්න අවශ්‍ය නැහැ. නමුත් ඉතින් මම පෑලිය ගොඩත් ඒ සියලුම සංගම් ගැනලා කිව්වේ හොඳ මාළු මිලක් ලබා දෙන්න හොඳ ප්‍රණීතව මේනකොට සෞඛ්‍ය සම්පන්නව කරන්නත් අවශ්‍ය කරලා තියෙනවා. ඊට අමතරව ළඟට මට විනාඩියක් දෙන්න මම මේ අවස්ථාවේ මගේ දීවර ප්‍රජාවගෙන් ගරු අමුතුමා වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා වෙනුවෙන් අපේ අමාත්‍යංශ වෙනුවෙන් ඉල්ලීමක් ඉල්ලනවා මේ 45ක් මේ වෙනකොට මරණ සිදු වෙලා තියෙනවා. දැන් අනිත 16ක් තව අතුරුදාම් මේ අයත් මම හිතන්නේ ජීවතුන් අතර නෑ. සමහ විශාල මරණ සංඛ්‍යාවක්. ඒ නිසා අපිට රජයක් හැටියට දිහ හැකි සහය අපේ අමාත්‍යංශය දිහ ලබා දෙනවා. මම සියලු දෙනාගේ මේනකොට අමාත්‍යංශය හරහා මම සියලුම තැන්වලට කිව්වා සුදු කොඩි ඔසවලා ඒ ශෝකය පළ කරලා අවශ්‍ය සියලුම කටයුතු කරන එකේ හින්දා මම අතිගරු ජනාධිපතිතුමාගෙන් ලබන සතියේ මම උත්සාහ කරනවා ශෝක දිනයක් බවට ප්‍රකාශ කරන දීවර ශෝක දිනයක් බවට අපේ අමුතුමත් එක්ක සාකච්ඡා කරලා ඊට අමතරව මම සියලුම දීවර ප්‍රජාවන් ඉල්ල හිටනම් මේ සහෝදරත්වයේ ඔබ දීවරයෝ හැටියට මේ කාගේ මරණයක් වුණත් අපේ දීවර සහෝදරයෙක් අපි අතරින් වෙන් වෙලා තියෙන්නේ. ඒ හින්දා මේ ශෝකේ බෙදා ගන්න මේ පවුල් වලට යන්න තමුන්ගේ හැම තැනක ලෙල්ලමක යාත්‍රාවක සුදු කොඩියක් ඔසවලා ශෝකේ පළ කරන්න අපේ දීවරයෙකුයි අපේ නැති වුණේ අපේ සහෝදරයෙකුයි අපේ නැති වුණේ කියලා. එහෙනම් මම මේ සියලුම පවුල් වලට ගරු ඇමතුමා වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා වෙනුවෙන් රජය වෙනුවෙන් මම මගේ හදවතෙන් නැගෙන ශෝකේ සියලු දෙනාගේම පළ කරන ගමන් මම සියලු දෙනාගේම නැවත ඉල්ල හිටිනවා මේ ශෝකේ බෙදාගන්න මේ පවුල් වලට ගිහිලා මේ පවුල් ශක්තිමත් කරලා අපි ඉදිරියේදී කරන සැලසුම් සාගත ආර්ථික ශක්තියත් එක්ක අපි ගොඩනගන්න උනන්දු වෙන්න කියන ආදර ඉල්ලීමක් මම මේ අවස්ථාවේදී කරනවා. අපගේ ස්තුතිය දීවර සහ ජල සම්පත් සංගත නියෝජ මත්තුමන් කපහා දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මීගමෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක සරත් කුමාර ගුණරත්නතුමන්ට බොහොම කාර්යබහුල තත්වයක ඔබතුමන් අපේ ආරාධනය අපේ හදිසි ආරාධනය පිළිගත්තේ. ඒ වගේම ඔබතුමනි ඉදිරියේදී ගම්පහ දිස්ත්‍රික්කයේ සහ මීගමෝ ආසනය හා සම්බන්ධ කරන ගණනාවක් සාකච්ඡා කරන්න තිබෙන ඔබතුමන්ගේ සංවාද වැඩපිළිවෙල අපිට අද හා සම්බන්ධ කාලය වේලාව වෙන් කරගන්න බැරුව අපේ ඉදිරියේ හා සම්බන්ධ වේලාව වෙන් කරගන්න සූදානම්වත් මතක් කරන්න ඕනේ. නැවතත් ඉස්සුව ඔබතුමනි අයබෝවන් අද ඔබතුමාගේ පැමිණීමට අපි සමගින් අද හත් දින පෙර හමාර කරන සුබ දවසක් ඔබට ප්‍රාර්ථනා කරමින් අයබෝවන්.